අපි අද සාකච්ඡා කරන කිල පිටාගෙන් තේ ලක්කාය මනෝ සමාජීය ආබාධ සමග ජීවත් වෙන ප්‍රජාව මුහුණ දෙන සමාජයේ ගැටලු ඇත්තම මම හිතන්නේ මේ අපි නිතර දකිනවා ශ්‍රී ලංකාවේ මනෝ සමාජීය ආබාධ සමග ජීවත් වෙන අය නොයෙකුත් විදිහේ आबाद हो किसी आबाद हेतु ශ්‍රීලංකාවේ තියෙන්නේ දැන් ඉතාමත් තරගකාරී ජීවිතයක් තරගකාරී ජීවිත රටාව මම හිතන්නේ දශකයෙන් දශකයට අවුරුද්දෙන් අවුරුද්දට මාසෙන් මාසෙට වැඩි වෙනවා ඒ වැඩිවීම නිසා මේ තරගයේ යන්න අපිට හොඳ නීතිමය රාමුවක් තිබෙන්නේ නැත්නම් අපගේ අවශ්‍යතාවන් සපුරාලා ගන්න බැරි නම් ඒකට මුහුණ දෙන්න අපහසුතාවය කෙසේත් තියෙන. ඉතින් මේ ගැන තමයි මම අද සාකච්ඡා කරන්නේ. අපි ගත්තදී මේ ලංකාවේ තත්ත්වයේ ගත්තදී මනෝ සමාජීය ආබාධ සමග ඉන්න පුද්ගලින්ගේ දත්තවත් නැහැ. දත්ත ඉතාමත් අඩු මට්ටමකින් තමයි දකින්න හම්බෙන්නේ. එමකෝ ලංකාවේ මේ මනෝ සමාජීය ආබාධ තියෙන පුද්ගලයන් සම්බන්ධව වෙච්ච පරිශන පවා ඉතාමත් අපි දන්නවා වාර්ෂික පුද්ගලයන් 13,000 පමණ අලුතින් මානසික සායනවලට එකතු වෙනවා අපිට පෙන්නුම් වෙනවා මේ නොයෙකුත් මනෝ සමාජීය ප්‍රශ්න වලින් මේ පරි මේ මොකද අපේ ඉන්න මේ ප්‍රතිශතයක් ලෙස ගත්තොතින් අපේ ඉන්න ලංකාවේ ජනගහනයත් එක්ක ගත්තොතින් ජනගහනේ 30%කට අඩු මාසෙයි මනෝ සමාජීය ආබාධ ආබාධතා තත්ත්වයට පත් වෙනවා නැයිකුත් අවස්ථාවල. ඒ වගේම තමයි ලස්සේකට 15 සියදි විනාශයි. ලස්සේකට 15 සියදි විනාශා ගන්නේ ඒ සියදි විනාශාගත් පුද්ගලයන් වටා ඉන්න පුද්ගලීන් හෝ හිටිය පුද්ගලීන් තව දුරට නොයෙකුත් විදිහේ මනෝ සමාජීය ආබාධ තත්ත්වයන්ට පත් වෙනවා. ඒතකොට ලක්ෂයකට 15ක් කියලා කිව්වට ඇත්තම තව ලක්ෂයකට තව කීප දෙනෙක් නොයෙකුත් මනෝ සමාජීය ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ සියදිවි නසා ගැනීම අසම්මත. වාර්ෂික මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු හේතුවෙන් පුද්ගලින් 3000ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නවා. ඔගොල්ලෝ දන්නවා මේ මහර ඉරගෙදර පහුගිය දවස්වල වෙච්ච ප්‍රශ්නවලදී ඒ හා සම්බන්ධව කිය සමහරක් අය මත්ද්‍රව්‍ය ආශ්‍රිතව ගැටලුවට තමයි ඉතින්
ඒ පුද්ගලින් ඉතාමත් වැඩි ප්‍රතිශතයකට මත්ද්‍රව්‍යහා ආශ්‍රිත ප්‍රශ්නතිය. ඒ වගේම තමයි විවිධ හේතු මත ප්‍රතිකාර වෙත යොමු නොවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගණන් බලලා නැහැ. අපේ ගෙවල්වල නිවෙස ආශ්‍රිත මං හිතන්නේ ගෙවල් 10කට එක ගේක පුද්ගලෙක් ඉන්නවා. මේ මනෝ සමාජීය ඉතාමත් අධික මට්ටමින් මනෝ සමාජීය ප්‍රශ්නවලට ප්‍රශ්නයක් නිසා ප්‍රතිකාර ලබා ගන්නෙ නැහැ. අපි ගත්තින් 40ක් පමණ තමයි අපි මේ මානසික රෝගවලට බෙහෙත් ගන්නේ. 70ක් ඔවුන් නොයෙකුත් හේතු දක්වා ප්‍රතිකාර සඳහා එන්නේ නැහැ. සමහරක් අයට ප්‍රතිකාර සම්බන්ධව එන්න පුළුවන් අවශ්‍ය පරිසරයක් නැහැ. මේ තමයි දත්තා සම්බන්ධ. तो मेगलो मून दिन आबाद गत्तति अतुन समाजीय गैटु गत्तति मानसिक सौख्य गैटु मीन वंद नदु वेरन वत्त मेगल केट गेहिन मेंटल हेल्थ लिटरेसी एत्ता मानसिक सौख्य पिलमद नदन वत्त कम एके के हेतु देवनी का तमाई प्रमाण प्रतिकार हां पुनरुत्थान पुनर्वास का नवत्वी में निश्चय नए कुछ दिए समाज ये बगैर मतमान मानसिक रोग या मनोसामाजिक आबाद या निश्चय मिनिस हित्य आर्थिक में तापते तामत पल्लया मगर बैठे ये तो वोटे मानसिक साउंड के जटिल बिल मंदन अधिनियम का मंत्र නොදැනුවත් කම නිසා නොයෙකුත් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ බියක් ඇති සැකයක් ඇති කුතුහලයක් ඇති මානසික සෞඛ්‍ය කියන්නේ මොකද්ද කියන එක ගැන ඔවුන් නොදැනුවත් මේ වගේ රෝග ලක්ෂණ එන එක ගැන කියන්නේ ඒගොල්ලන්ට තේරුමක් නැහැ. සමහර විට ඔවුන් නොදැනවන්නවත් මේ වගේ මානසික රෝගවලට බෙහෙත් වර්ග තියෙනවද කියන එක. උකට බිය හේතුවෙන් මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳින පුද්ගලින් विनाश करते सरकी में तो बात नहीं इतनों पर ये मानसिक रोगे के दबकन बाय निशा ये गुल्लो रोगे किये नहीं क्या क्या ना विनिंगा या जनगा नहीं किया ला ये बाय निशा ये में नेतम ये करके ना अपवादे रोगे निशा अपवादे ये अपवादे ऐसे निकल निशा प्रधान प्रश्न मे हेतु अपवादे सामे मित्र स्वयं अपवाद भय मानसिक रोग मानसिक रोग मानसिक तत्व
तत्ते यह में यतावत करने तो यतावत करने का विनोद मिनी सुखियां ने मानसिक रोग वाले बेहद गत्तम खाल बने कुछ रसादा इतु वाले समाज में नपा वादे इतामत बैठ मुको मी मानसिक रोग बेहद वाले मानसिक रोग तत्त्व यह हम देखते हैं अपवादे සමාජය තුලින් ඇති වෙන එකගෙන සමාජය. ඒ වගේම තමයි මේ සුවයන් නැපුවා. මට මානසික රෝගයක් ඇති. ඊම නිසා මම දුර්වල. මට මූණ දෙන්න අමාරුයි. මට අනිත් අයත් එක්ක සටන් කරන්න අමාරුයි. මට මගේ අයිතියන් ඉල්ලන්න අමාරුයි. අන්න ඒ වගේ තමාම තමාව පල්ලයට මට්ටමකට පත් වීමට සමාජ අපවාදය. मानसिक रोग निशा ඔවුන්ට නොයෙකුත් රැකියා පින්මත් තියෙන මේ අවස්ථා වලින් රැකියාවන් වලට ගන්නේ නැහැ මානසික රෝගයක් තිබ거든 එහෙම නැත්නම් මානසික රෝගයක් තියෙන පවුල් වලටවත් රැකියාවන් දෙන කාර්යයක් දැන් එහෙම තත්ත්වයක් අඩු වෙලා ඒ වුණාට සමාජයේදී සහ රැකියා ස්ථානයේදී මානසික රෝගයක් තියෙනවා නම් ඒකට hina වීමට බලනවා නිසා ඒ කියන්නේ ඒ තමයි සමාජ අපවාද. ඒතකොට අධ්‍යාපනය ලබන්න කියති. අධ්‍යාපනය ලැබීමට නොයෙකුත් විට මේ මානසික රෝගයක් තියෙනවා නම් මං හිතන්නේ මානසික රෝගයක් තිබීම නිසාම සමහර ගුරුවරු අම්මලාව තාත්තලාව නොයෙකුත් දේ පීඩාකාරී අවස්ථාවකට පත් කරනවා. मानसिक रोग तीन अध्यापन समाज पौले රැකබරාගන්නන්ගේ සහයෝගය ඉතාමත් අඩු මට්ටමකට තමයි බව. මානසික රෝගය තැතිච්ච පුද්ගලයන්ගේ පවුලයට රෝගිය ගැන සාකච්ඡා කරන්න ඉන්න කිව්වොත් එන අය ඉතාමත් අඩුයි. එහෙම නැත්නම් ඔවුන්ගෙන්නේ අනිත් අයට නොපෙනී. එහෙමත් නැත්නම් ඔවුන්ගෙන්නේ අනිත් අය නැති වෙනවා. මේ කොන් කිරීම නිසා මානසික පීඩනය තව වැඩි කරනවා මේ අසාධාරණින් සැලකීම නිසා මානසික පීඩනය වැඩි වෙනවා මේ සමාජ අපවාදයේ ඉතාමත් වැඩි අවස්ථාවක් ඇත්ත මේ ස්වයං අපවාදය තමාම තමාව පහතට ගැනීම නිසා ආත්ම විශ්වාසය අඩු වෙනවා ඒක නිසා අධ්‍යාපනය ඉදිරියට කරගෙන යන්නේ නැති අධ්‍යාපී මේ නිසා අඩු වෙනවා සමාජය හා සම්බන්ධතා පවත්වා ගැනීම අඩු වෙනවා මේකට මූණ දෙන්න හොඳම විදිය මත්ද්‍රව්‍ය වලට බැවීමයි කියලා මත්ද්‍රව්‍ය පානය කරන්න පටන් ගන්න
ඊළඟ තියෙන අසාධාරණයි ප්‍රමාණවත් ප්‍රතිකාරක කුණුත්තා ප්‍රපාසකම් ඉතමත් අපි මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංඛ්‍යාව අපි ගත්තොත් මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ සේවය කරන වෛද්‍යවරු ගත්තොත් මනෝවෛද්‍ය විශේෂඥවරු ගත්තොත් අපි පුහුණු කරනවා හැබැයි පුහුණු කරන ගොඩක් අය ලංකාවේ අපි සසු වෛද්‍යවරු සුපුරුදු කරනවා මානසික සෞඛ්‍ය හා සම්බන්ධ ඔව් වෙඩිකල් එම රැකියාවේ වැඩි හෙදේදී මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි ඇල්මක් දක්වන්නේ නැහැ එම සේවාවන් වලට ඇතුල් වීම සඳහා ඒ වගේම මානසික සෞඛ්‍ය අනිකුත් වෘත්තිකයන් ඒ කියන්නේ වෘත්තික චිකිත්සකයන් ඉතාමත් අත්‍යවශ්‍යයි පුනරුත්ථාපන වැඩසටහන උන් සම්බන්ධව කියන්න තියෙන්නේ ඔවුන්ගේ සැපීම පුහුණු කිරීම ඒ වගේ දේවල් හරි පිළිවෙලට වෙන්නේ නැහැ එම නිසා හැම තිස්සෙම ඒවැය වෘත්තිකේ සෑහඳ අඩු මට්ටමක් තමයි තියෙන්නේ તો රැතුරැති ප්‍රතිකාර ලබා ගත හැකි වාර්ග සංඛ්‍යාව ඉතාමත් සීමිතයි මේ දිනවල ඔයගොල්ලෝ දන්නවා කොරෝනාව නිසා රෝගීන් මානසික රෝගයක් ඉන්නලා රෝහලකට ගෙනිච්චති ඇතුල් කරගන්න අමාරුයි ඇතුල් කරගන්න තැන් අඩුයි ඇතුල් කරගන්න විදියක් නැහැ ඇතුල් වීමට ඉඩ පහසුකම් නැහැ මොකෝ මානසික රෝගීන්ව වසර ගණනක් දමා තිබුණේ ගාල් කරලා තිබුණේ එක වාර්තුවෙන් දැන් 10ක් තියෙනවා නම් රෝගීන් 20ක් 30ක් එන වාර්තුවද ඒකට කාටවත් ඇඳක් නැහැ එවැනි තත්ත්වයක් ඇතුළත කොහොමද මේ මානසික රෝගීන් සඳහා වෙනම කාමරයක් ලබා දෙන්නේ ඉමේ හේතුව නිසා කොරෝනා රෝගයේ තියෙන සැක හිතෙනවා නම් රෝම රෝවල් වලට ගන්න අනිකුත් තේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇතැම් මේ ඖෂධ වර්ග ඉංගවේ නයිකුත් වර්ගයේ ඖෂධ ඉංග අවස්ථා අපි එමට දැකලා තියෙනවා සමහර අවස්ථා වලදී රෝගී සඳහා පාවිච්චි කළ යුතු සමහර මේ බෙහෙත් වර්ග ඉන්ජෙක්ෂන් විදියට ලබා දෙන බෙහෙත් වර්ග රෝහලේ නැති නිසා රෝගීගේ ඥාති එක ඖෂධාලයකින් තව ඖෂධාලයකට තවත් ඖෂධාලයක නගරයක් පාසා යන අවස්ථා එමටව දැකලා තියෙනවා. ඒ මොකෝ එවැනි තත්ත්වයක් දීවැඩියා රෝගීන් සඳහා ඇති වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් හෘද මේ පීඩනය වැඩි අවස්ථා වලදී අපි දකින්නේ නැහැ. මොකෝ මේ වගේ රෝගීන් සඳහා ඇති ඖෂධ වල කුණියක් තියෙනවා. ඇතැම් ඖෂධ වලින් අතුරු ආබාධ. ඒ අතුරු ආබාධ වැළැක්වීම සඳහා නිකුත් බෙහෙත් වර්ග තියෙනවා. පුනරුත්ථාපන පාසුකම් ප්‍රමාණවත් නැහැ. ලංකාවේ මානසික රෝගීන් සියලු දෙනාට ඇති වෙන පරිදි පුනරුත්ථාපන කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ලොකු හිඟයක් වාටුවක් තිබ්බත් පුනරුත්ථාපනයක් කියන්නේ නැත්නම් එම රෝගීන් 100%ක් සනීප වෙන්න අමාරු. සායනික යෑම සඳහා ප්‍රවාහන ගැටලු ප්‍රවාහණය කිරීමට වෛද්‍යවරු ප්‍රවාහණය කිරීමට හෙදේදියන් ප්‍රවාහණය කිරීමට වාහන පාසුකම් ඉතාමත් අඩු. ඒ වගේම තමයි සායනික සඳහා ප්‍රමිනින්ද තියෙන ගැටලු එමට. එතකොට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ උපදේශන පාසුකම් ලැබීම ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ වගේ අවස්ථාවන් තියෙද්දී මේ රෝගීන්ට රෝගයක් හැදීම නිසාම
ඔවුන් නොයෙකුත් දිය අසාධාරණවට මුහුණ දෙන. ආර්ථික ගැටලු ගත්තොත් අඩු සමාජ ආර්ථික තත්ත්වයක අයට මානසික රෝග වලට තුඩු දෙන්න තියෙන හැකියාව වැඩි. විරතිය දරිද්‍රතාවයේ ජීවත් වීමට සුදුසු ස්ථානයක් නොමැති වීම එම වගේ අවස්ථාවන් වලදී මානසික රෝග අවදානම තවත් වැඩි වෙනවා. ප්‍රතිකාර සඳහා ආයෝජනය කිරීම දුෂ්කරයි. ප්‍රතිකාර නිසා රෝගිය නැතිවීම නිසා රෝග ප්‍රතිකාර නිසා රෝගී මේ ඒ අවස්ථාවන්වලදී රෝගිය මේ රෝහලට ඇතුළු වීම නිසා ඇත්තෙම සමහර රෝගී රෝගිය රැකියාවක් පවා නැති වෙච්ච අවස්ථාවක්. එමේනි අවස්ථාවකදී එවැනි අවස්ථාවන්වලදී ඔව් නොයෙකුත් දිය ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්න. ප්‍රතිකාර සඳහා ආයෝජනය කිරීම ඉතාමත් දුෂ්කරයි. ස්වයං රැකියාව ව්‍යවස්ථායකය සඳහා ආයෝජනය කිරීමට කිරීම දුෂ්කරයි. මොකෝ ස්වයං රැකියා කරගෙන යන්න මිනිසුන්ට තියෙන හැකියාව අඩුයි මානසික රෝගේ වගේ. එතකොට ආර්ථික මේ ගැටලු ඊළඟ අවස්ථා සීමිත අවස්ථා ගන්න විරැකියා. මොකද ලංකාවේවත් නීතියක් නැහැ. නොයෙකුත් දිය ආබාධ වලට ලක් වෙච්ච ඒගොල්ලන්ගේ සියම මේ රැකියාවකටම ගණිති යම් කිසි ප්‍රතිශතයක් තියන්න ඕනේ කියලා නීතිය ගොඩක් අවස්ථා වලදී ලෝකයේ අනෙක් රටවල. එන්න ලංකාවේ කනේ. ලංකාවේ ඒක නිසා disability කියන ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අනිත් අයත් එක්ක තරණකාරී අවස්ථාවන් වලදී ඔවුන්ට ජය ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒ හේතුව නිසා ඔවුන්ට ඒ වගේ සීමිත ආර්ථිකමය අවස්ථා සීමිත අවස්ථා නිසා ඉතාමත් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ස්වයං රැකියා සඳහා ප්‍රමාණවත් ප්‍රාප්තණයක් ප්‍රාර්ථනයක් හම්බෙන්නේ නැහැ. මොකෝ මේ වගේ මේ කොම්පිටිටිව් තරඟකාරී ලෝකයක මේ වගේ අවස්ථාවන් වලදී තම අවශ්‍ය අමාරුකම් වලට රෝගීන් මුහුණ දෙන්නේ. ඒ වගේම තමයි මානසික රෝගී හැදුව දෙයක් ගන්නදී එම බඩුවල් ඉල්ලන්නේ ඉතාමත් අඩු මිලකට එහෙම නැත්නම් ඉල්ලා ගැනීමට අපහසු වන නිසා තමයි විදියට තමයි සොයා බලන්න හදන්නේ මිලදී ගැනීම. ඉතින් මේ මම සාකච්ඡා කරේ නොයෙකුත් විදියේ ගැටලු අපි මුහුණ දෙන්නේ මානසික රෝගයක් හැදුනා මෙන්න මේ වගේ ගැටලු අපි නිතරම තාමනාරී ප්‍රශ්න වගේ තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මම මෙතනින් මගේ සාකච්ඡාව අවසන් කරනවා. ස්තුතියි. හොඳයි මම හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහෝ අපේ ප්‍රේක්ෂකයන්ට ඉතාම හොඳින්ම මේ අවස්ථාවේ දැනගන්නට ලැබුණා ශ්‍රී ලංකාව තුළ මේ මනෝ සමාජීය ගැටළු වලින් පෙළෙන පුද්ගලයින්ට තියෙන පහසුකම් වල ස්වභාවය සහ ඔවුන් මුහුණ දෙන ගැම්මම් ගැටලුකාරීත්වයන් විශේෂයෙන්ම සමාජය තුලින් ඇතිවන්නා වූ මේ අපවාදය තුලින් පුද්ගලයෝ කොයිතාක් දුරකට තමන්ගේ මේ මනෝ සමාජයේ ගැටලුත් එක්කම තවදුරටත් හිර වෙලා ඉන්නවද කියන එකත් ඒ වගේම අපිට තියෙන මේ සෞඛ්‍ය සේවාවේ තියෙන සීමිතභාවය. ඒකට සෞඛ්‍ය සේවයේ තියෙන යම් යම් ගැටලු කාරණා පිළිබඳව අපිට අදහස් දැක්වුවා. සවිශේෂයෙන්ම අපි දන්න ඕනෑම පුද්ගලයෙක්ට සකීය පැවැත්ම පවත්වාගෙන යාම සඳහා ආර්ථික හැකියාවක් තිබෙන්නට ඕන. එතකොට මේ මනෝ සමාජයේ ගැටලුකාරීත්වයෙන් පිළීම හේතුවක් කරගෙනම ඔවුන්ට ආර්ථික ක්‍රියාවලියට ඒකාබද්ධ වෙන්න නොවීමත් ඒ වගේම යම් යම් වෘත්තිමය අවස්ථාවන් සීමා සහිත වීමත් පිළිබඳ අපිට අදහස් දැක්වුවා. ඉතින් ජයන් මෙන්ඩිස් අපේ අපිට අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳව ඉතාම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර මා පුද්ගලයෙක් හැටියට අපිට දකින්නට පුළුවන්
කම ලැබෙනවා මෙතුමාව වර්තමානයේ එතුමා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරනවා ඔබට මතකනම් මීට කාලයකට ඉහත අපි අංගොඩ මානසික රෝහල නැත්නම් අංගොඩද කියලා වගේ අපවාදී ස්වරූපෙන් බලපු අපේ මානසික රෝගීන් පුනරුත්ථාපනය සඳහා තිබුණු ප්‍රතිකාර සඳහා තිබුණු රෝහල වර්තමානයේ වෙනකොට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියලා ඉතාම ඉහළ ප්‍රමිතියෙන් යුතු රෝහලක් සහ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සඳහා අවශ්‍ය කරන වෘත්තිකින් බිහි කරන ප්‍රමුඛ මධ්‍යස්ථානයේ බවට පත් කරන්න අපේ විශේෂඥ වෛද්‍ය යෑන් බෙන්ඩිස් මහත්මයා තාම සුවිශේෂ කාර්යභාරයක් එතුමාට විශාල අපසරියක් තියෙනවා මේ මාතෘකාව පිළිබඳව. ඉතින් එතුමාගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතිවන්ත වෙන අතර අපිට ඉදිරියේ එතුමාගෙන් යම් යම් ප්‍රශ්න පිළිබඳව තොරතුරු දැනගන්න අවස්ථාව තිබෙනවා. ඉතින් එහෙමනම් අද අපේ මේ මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ මේ සමාජයත් එක්ක අන්තර්කරණය වීම සමාජගත වීමේදී ඇතිවන ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මම කැමති අපේ සම්පත්දායක මණ්ඩලයේ ඊළඟට අපිත් එක්ක එකතු වෙන සම්පත්දායිකාව වෙත යොමු වෙන්න ලසන්ති දස්කොන් මහත්මිය එතුමිය නීතිඥවරයක් වෙනවා. ඒ වගේම ඔබ කවුරුත් බොහෝ විට අයව දන්නවා ශ්‍රී ලංකාවේ මාන හිමිකම් වෙනුවෙන් තම ක්‍රියාකාරීව කටයුතු කරන මාන හිමිකම් ක්‍රියාකාරිනිය. එතුමිය දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආබාධිත අධ්‍යනාංශයේ බාහිර කථික ආචාර්යවරියක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අද මේ වැඩසටහන ඔබත් සමග මෙහෙවන අපේ කැන්එම්එච් ශ්‍රී ලංකා ආයතනයේ විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ යාන්ත්‍රණය සකසා ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායමේ තාක්ෂණික දායකත්වය දැක්වූ ඉතාම වටිනා සම්පත් දායකාවක් අපිට සිටින. ඉතින් මම එතුමියට ඉදිරිපත් කරන්න කැමති අපේ මාතෘකාවක් හැටියට විශේෂයෙන්ම මේ මනෝ සමාජී ආබාධ සහිත පුද්ගලයින් සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට ඒ පුද්ගලයන්ට පුද්ගලයෙක් ලෙස හිමිවෙන්න ඕන සිවිල් අයිතිවාසිකම් මෙන්න මේ අයිතිවාසිකම් වල වර්තමානයේ තියෙන தත්ත්වය මොකද්ද ලසන්ති මහත්මිය? ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපේ සමාජය කොහොමද කටයුතු කරන්නට ඕන? ඒක වර්තමානයේ තියෙන தත්ත්වයත් එහි තියෙන ගැටලු වලට අපි මැදිහත් වෙන්නේ කොහොමද කියන එක ඔබතුමින්ගේ දැනගන්න කැමතියි. ඔබතුමිට අවස්ථාව. බොහොම ස්තුතියි ප්‍රගීත්. මේ අවස්ථාවේ තම වටිනවා අපිට මේ ගැන කතා කරන්න. මොකද මානසික ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන කෙරෙන සාකච්ඡාවන් හරිම අඩුයි. ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ජෑන් මෙන්ඩිස් සර්ට මේකට හොඳ ඉන්ට්‍රඩක්ෂන් එකක් ලබා දීම ගැන. මොකද ඒ තුල ඒ මතින් පදනම්වම අපිට ඊළඟට මේකට නීතියෙන් දෙන්න පුළුවන් පිළිසරණ මොකක්ද කියන එක ගැන සාකච්ඡාවට යන්න පුළුවන්. ඉතින් මං ප්‍රගීත් මගේ පොඩි බොහොම සරල ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම ඒක ෂෙයා කරන්නම්. මේක පේනව නේද? ඔව්. හරි. හරි. ඔකේ. මට ඇරයිට්. හරි. ඉතින් මානව සමාජ ආබාධ සහිත පුද්ගලයන්ට සිවිල් පුරවැසියන් ලෙස මොනවද හිමිවේ යුතු අයිතිවාසිකම් කියලා අපි පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ලංකාවේ තත්ත්වය මොකක්ද කියලා අපි බලමු. ඉතින් අපි කතා කරන විදිහට මනු සමාජ ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ සහිත පුද්ගලයන්ට බලපාන දැනට ලෝකයේ තියෙන වැදගත්ම ලියකියවිල්ල තමයි ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දීලා තියෙන. ඉතින් මේ අන්තර්ජාතික ප්‍රඥාප්තියේ ප්‍රධානම මූලයක් තමයි මූලිකම අංගයක් තමයි අන්තර්කරණය කියන සංකල්පය. ඒ කියන්නේ වෙනස් කොට සැලකීමෙන් නැතුව සෑම පුද්ගලයෙක්ම එක සමාන ලෙස සැලකලා සමාජයේ කොටසක් ලෙස සැලකලා සමාජයට අන්තර්කරණය කරලා සමාන අයිතිවාසිකම් ලබා දීම තමයි මේ ප්‍රඥාප්තියේ මූලික සංකල්පය. ඉතින් මේ ප්‍රඥාප්තිය ගැන සහ මානසික ආබාධ එහෙම නැත්නම් මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ කතා කරන මේ යේනි රෝසා කියන ඉන්ඩොනේෂියන් ක්‍රියාකාරිනිය කියනවා අන්තර්කරණය කියන්නේ වෛද්‍යමය මොඩලෙන් එහාට යන
ඊට වඩා පුළුල් සංකල්පයක් කියලා. මොකද විශේෂයෙන් මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන් ගැන කතා කරනකොට තවමත් ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හඳුන්වලා දීලා මෙතරම් කලක් ගිහිල්ලත් තවමත් මේ ගැන අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ රටවල් අපේ සමාජයන් පුරුදු වෙලා තියෙන්නේ මේක වෛද්‍යමය ගැටලුවක් ලෙඩක් විදිහට සලකන්න. ඉතින් මොකද්ද මේ අමානුෂ සමාජ ආබාධ සහිත පුද්ගලයන්ට තියෙන ජාත්‍යන්තර නීති රාමුව කියලා බලනකොට මේ මං අර කිව්ව එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ වගන්ති කීපයක්ම මේක ගැන කතා කරනවා. නමුත් මූලිකව අපිට ගන්න පුළුවන් පළවෙනි දේ තමයි මේ ප්‍රඥප්තියේ කියන පළවෙනි දෙයක් තමයි මේ දොළොස් අන්තර්ගරණය ගැන කතා කරනවා. ආබාධ සහිත බව කියන්නේ පුද්ගලයෙකුගේ වැරද්දක් නෙවෙයි, ඒක සමාජයේ ඇතිවන බාධා සමග ඇතිවන තත්වයක් කියලා කියනවා. ඒකලා දොළොස් වෙනි වගන්තියේ කියනවා නීතියේ ඉදිරියේ සමාන සැලකීමට ලැබීමට, සමාන සැලකුම් ලැබීමට සියලු පුද්ගලයන්ට අයිතිවාසිකමක් තියෙනවා කියලා. ඇයි මේක මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන්ට විශේෂයෙන් වැදගත් වෙන්නේ? මොකද අපි දන්නවා ඉතාම පරණ බ්‍රිතාන්‍ය නීති ක්‍රමයට තේ සකස් වුණ අපේ නීති ක්‍රමවේදවල මේ මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන්ගේ නෛතික හැකියාව කියන එක නැති කරලා තියෙනවා. ඒ නෛතික හැකියාව පිළිබඳ විශාල ගැටලු තියෙනවා මේ අපේ තියෙන නීති ක්‍රම යටතේ. එතකොට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කියනවා හැම දෙනාටම නීති ඉදිරියේ සමානව සැලකන්න ඕනේ, හැමෝටම නීතියක ලෙස බලපාන්න ඕනේ. නෛතික හැකියාව ගැන විතරක් නෙමෙයි මෙතන කියන්නේ, දේපල අයිතිය, ගනුදෙනු කිරීමේ අයිතිය, රැකියාවක් කිරීමේ අයිතිය, මේ සියලු දේම මේ දොළොස්වන වගන්තිය යටතේ කතා කරනවා. එතකොට දොළොස්වන වගන්තියට පොදු අර්ථකථන දෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවා කමිටුවක්, CRPD කමිටි කියලා අපි කියනවා. ඒ කියන්නේ යම් කිසි වගන්තියට අදාළව ගැටලුවක් ඇති වුනහම ඒ පිළිබඳ පුළුල් අර්ථකථනයක් ලබා දෙනවා. ඉතින් මේ පුළුල් අර්ථකථනයක් දොළොස්වන වගන්තියට ලබා දෙන කමිටුව කියනවා නෛතික හැකියාව කියලා කියන්නේ අපි බලෙන් ලබා ගන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක අපි පුද්ගලයන් වෙන නිසාම, අපි මේ මේ ලෝකයේ ජීවත් වෙන මනුෂ්‍යයන් වෙන නිසාම අනිවාර්යෙන් අපිට ලැබෙන දෙයක්. ඒක අපිට කිසිම හේතුවක් නිසා අපෙන් මේ නෛතික හැකියාව අයින් කරන්න බෑ කියලා. මේක ඉතාම වැදගත් කියලා කියනවා මේ කමිටුවේ. මානසික හැකියාව යන කියන සංකල්පයයි නෛතික හැකියාව කියන සංකල්පයයි දෙක හොඳට පැහැදිලිව වෙන් කරලා අඳුරව ගන්න. මොකද මේ මානසික හැකියාව කියන එක එක් එක්කිනාට වෙනස්. ඒක අපි මනින විදිහ අනුව මානසික හැකියාව කියන්නේ මොකක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න, මම මානසික හැකියාව කියලා දකින දේත් ඔබ මානසික හැකියාව කියලා දකින දේත් වෙනස් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන මිනුම් දඬු වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ මත පදනම් මටත් ඔබටත් වෙනස් විදිහකට සැලකුවොත් එහෙම ඒක විශාල වරදක් කියලා. ඉතින් එතකොට එහෙම කරලම් කියනවා හුඟක් වෙලාවට මනෝ සමාජ ආබාධ තියෙන පුද්ගලයන්ගේ නෛතික හැකියාව තීරණය කරන්නේ ඔවුන්ට තියෙන මනෝ සමාජ ආබාධිත සහිත බව මත පමණක්ම පදනම් වෙලා වෙන කිසිම එතනින් එහාට මේකට බලපාන අනිත් කරුණු ගැන කිසිම දෙයක් සලකන්නේ නැතුව, සමාජයේ තියෙන බාධක ගැන සලකන්නේ නැතුව, නීතියේ තියෙන ගැටලු සලකන්නේ නැතුව මේ මත උන්ට තිබෙන මේ මනෝ සමාජ ආබාධ සහිත තත්ත්වෙ මත පමණක් පදනම්ව මේක නෛතික හැකියාව තීරණය කරනවා. ඒක වැරදි කියලා තමයි කියන්නේ. එතකොට ඊළඟට 14 වෙනි වගන්තිය කියනවා ආබාධ සහිත බව පුද්ගලයෙකු ස්වේච්ඡාවෙන් රඳවා තබා ගැනීමට ලක්කිරීමට හේතුවක් නොවිය යුතුයි. ඒ කියන්නේ අපි දන්නවා මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන්ව ස්වේච්ඡාවෙන් හැර රඳවා තබා ගන්න බෑ කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා ගොඩක් වෙලාවට මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන්ව බලෙන් ඔවුන්ගේ කැමැත්ත නැතුව, ඔවුන්ගේ තනි කැමැත්ත විමසන්නේ නැතුව රඳවා තබා ගැනීමට සහ ආයතනවල කොටු කර තැබීමට භාජනය වෙනවා කියලා. ඉතින් 14 වෙනි වගන්තිය ගැන නැවතත් කමිටු අර්ථකථනය දක්වලා කියනවා මේ වගන්තියේ පටහැනි මනෝ සමාජ ආබාධ සහිත බව මත පදනම් රඳවා තබා ගැනීම වලට තියෙන ඒ සඳහා හදලා තියෙන දේශීය නීති සම්පූර්ණයෙන් අවලංගු කරන්න ඕනේ කියලා තමයි
මේ CRPD කමිටිය එක කියන්නේ. කියන්නේ තමන් ස්ව කැමැත්තෙන් නැතුව ආයතනයක රඳවා තබා ගන්න ලෙසට සැලසිලා තියෙන මොකක් හරි නීතියක් තියෙනවා නම් ඒ නීති අපේ රටවල් වල නීති වලින් අයින් කරන්න ඕනේ කියලා. ඉතින් අපි මතක තියාගන්න ඕනේ මේ CRPD එක කියන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපේ රට විසින් අපරානුමත කරලා තියෙනවා. ඉතින් ඒ මගින් අපේ රජයත් මේ බැඳීමට අනිවාර්යයෙන්ම යටත් වෙලා තියෙනවා කියලා. එතකොට මේ බලහත්කාර රඳවා තබා ගැනීම වලට අපි දෙන අපි අර එක්ස්කියුසස් දෙනවනේ අපි ඒවා සාධාරණීකරණය කරනවා. සාධාරණීකරණය කරන්න හේතු තමයි එකක් කියනවා අපි මේක කරන්නේ එම පුද්ගලයාගේ ආරක්ෂාවට. ඒක ඒක ඩිසබිලිටි එකක් තියෙන ආබාධ සහිත භාවයක් තියෙන ගොඩාක් අයට දෙන එක්ස්කියුස් එකක්. අපි මේ මේ ඔයාලට මෙතෙන්ට එන්න එපා කියන්නේ මේ ඔයාගේ හොඳට. සේ ඒක ඒ විදිහටම පුද්ගල ආරක්ෂාව මත පදනම් යම් කෙනෙක්ව හිසිර කර තබා ගැනීමට හෝ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට බලපාන්න පුළුවන්. ඊළඟට කියනවා ප්‍රතිකාර සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කිසියම් කාරණාවක් මත සාධාරණීකරණය කරන්න බැරි බව කමිටුව නැවතත් ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම කියලා මේක හරිම ඉන්ට්‍රෙස්ටිං. මම මේ දැනගත්ත දේ මේ ඇත්තට මේ ගැන රිසර්ච් කරනකොට එක සමහර එක්ස්පර්ට්ස්ලා සමහර විද්‍යාර්ථයන් මේ නෛතික හැකියාව ඉවත් කිරීම හරියට හඳුන්වනවා සිවිල් මරණයක් කියලා. ඒ කියන්නේ අපි ෆිසිකලි ඉන්නවා, අපි පුද්ගලයෙක් විදිහට අපේ ෆිසිකල් බීයින් එක තියෙනවා මේ ලෝකේ. නමුත් අපිට කිසිම අයිතියකුත් නැහැ, අපිට කිසි දෙයකට සහභාගී වෙන්නත් බෑ. ඉතින් අපිව සිවිල් මරණයකට පත් කරනවා කියලා කියනවා මේ නෛතික හැකියාව නැති වුණා. මොකද අයිතිවාසිකම් අපිට නැති වෙනවා, නීතිය ඉදිරියේ අපි පුද්ගලයෙක් ලෙස සැලකෙන එක නවත්වනවා, අපිට ඡන්දේ ප්‍රජායිතිය නැති කරනවා, අපිට ඡන්දේ දාන්න මෙරෙනවා, ඡන්දේ ඉල්ලන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම බාරකාරත්වයට අපි යටත් කරනවා. බාරකාරත්වයට යටත් කරපුවාම අපේ කැමැත්ත නැතුව බලෙන් මේ කරන බාරකාරත්වයට තේ අනිවාර්යෙන් බොහෝ විට හිංසනයටයි උපයෝජනයටයි අපිව ලක් වෙන්න පුළුවන්. ඊළඟට ඉතින් ඒ හින්දා කියනවා මේක නිකන් පොඩියට අපි කියන හුදෙක් සිවිල් මරණයක් සරල දෙයක් පමණක් නෙවෙයි, ඒක සිවිල් දේශපාලනමය ආර්ථික සමාජීය සහ සංස්කෘතිමය මරණයක්ද වෙනවා. අපි මේ සමාජයේ හිටියට සමාජයේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේක හරිම අර මං කිව්වා වගේ අපේ අර මේ බ්‍රිතාන්‍ය නීති ක්‍රමයට තේ අපි ඉන්හෙරිට් කරපු දේවල් ලබාගත් දේවල් මේවා. ඉතින් ඒ වගේ ක්‍රමයක් යටතේ මේ පීතෘ කල්පිත පැටර්නලිස්ටික් පදනමකින් යුතුව තක්සේරුගත යහපත. ඒ කියන්නේ අපි කියනවා මේක සමාජයේ පොදු යහපත හඳහා අපි මේගොල්ලන්ව ඉන්ස්ටිටියුෂනලයිස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක හිතනවා අර බෙස්ට් ඉන්ට්‍රස්ට් ඒ සඳහා අපි වෙනුවෙන් තීරණ අරගෙන අපිට මානසික මේ අපි මේ සමාජයට සුදුසු නෑ, සමාජය සමග ගැටෙන්න සුදුසු නෑ කියලා අපි මනුස්ස සමාජ ආබාධ සහිත පුද්ගලයන්ව සිර කරලා උන්ව සමාජයෙන් අයින් කරලා ඔවුන්ව අර සිවිල් මරණයට පත් කරලා ඔවුන්ව අපේ සමාජයෙන් තව තවත් අර ඩොක්ටර් මෙන්ඩිස් කිව්වා වගේ තිබ්බ ප්‍රශ්න තවත් වැඩි කරනවා මනුස්ස සමාජ ආබාධයත් සහිත පුද්ගලයන්ට. ඉතින් මේකට නෛතිකමය වෙනසක් විතරක් නෙවෙයි ආකල්පමය වෙනසකුත් අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද මේ නීතිමය වෙනස්කම් කරන්න අපිත් එක්ක නීති හදන අය අනිවාර්යෙන් මේ ආකල්පමය වෙනසට සූදානම් වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රඥප්තිය ප්‍රතිපාදන ටික මේ තියෙනවා. මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් දේවල් මම මේවා එකින් එක කියන්නේ නැහැ මොකද අපිට ගොඩක් වෙලා නැති නිසා. නමුත් මේ හැමදේම පේනවා නීතිය සඳහා ප්‍රවේශය, ගරුත්වය, අපේ ડોක්ටර් කිව්වා වගේ සෞඛ්‍ය පහසුකම් සඳහා අයිතිය, සංචරණයේ නිදහස, ආර්ථික හසුරුවීමට ඇති අයිතිය, මේ හැම දෙයක්ම මේ ප්‍රඥප්තියෙන් අපිට තහවුරු කරලා දීලා තිනවා ආබාධ සහිත පුද්ගලයන්ට, විශේෂයෙන් මනුස්ස සමාජ ආබාධ සහිත පුද්ගලයන්ට. ඉතින් ලංකාවේ මොකක්ද තත්ත්වය? මම හිතන්නේ ලංකාවේ තත්ත්වය ගැන කතා කරනකොට මේ අපි ડોක්ටර් මෙන්ඩිස් උත් ලියලා තිනවා ඇත්තටම මේ ක්‍රිමිනල් ලයබිලිටි එක ගැන ආටිකල්ස් වගේක් මම ඒවත් මේ රිෆර් කරා. ඉතින් මේ සිවිල් නීතිය යටතේ බලනකොට 1956
අවුරුද්දෙම පේනවා කොච්චර පරණද කියලා අවුරුද්දෙම පේනවා අපි කොච්චර මේක මේ යාවත් කාලින වෙලා නැද්ද කියලා ඉතින් 1956 දී ඇති කරපු මේක අර බ්‍රිතාන්‍ය කාලේ තිබ්බ එකට ලුනටික්ස් ඇක්ට් කියන එක ලුනටික්ස් ඕඩිනන්ස් කියන එක තමයි මේ මානසික රෝග ආඥාපන්ත කියලා හැඳින්වුවේ තාමත් ඒ කියන්නේ මේක රෝගයක් වරදක් ඩිසීස් එකක් විදිහට හැදෙන මෙන්ටල් ඩිසීසස් ඕඩිනන්ස් කියලා කියන්නේ ඉතින් මෙතනදී පුද්ගලයෙක්ගේ මානසික තත්ත්වය පිළිබඳ තීරණය කිරීමේ බලය අධිකරණයට ලබා දෙනවා මානසික දුබලතාවය එහෙම නැත්නම් අන්සවුන්නස් ඔෆ් මයින්ඩ් කියන සංකල්පය පෙන්වලා දෙනවා බලහත්කාරයෙන් රඳවා තැබීමට ප්‍රතිපාදන සලස්සනවා ඒ කියන්නේ මේ ඔක්කොම කරලා මොකද කියන්නේ පුද්ගලයෙකුට තියෙන මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් අහිමි කරලා තියෙනවා නන් එන්ටිටි කෙනෙක් බවට පත් කරනවා පුද්ගලයෙක්ව. ඉතින් මේ ෆ්‍රේම්වර්ක් එකක් යටතේ මානසික ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ නීති සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියලා අපි වෙනස් වෙ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නීති අනිවාර්යෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව නීති ක්‍රමවේදයක් යටතේ සිදුවිය යුතුයි කියලාත් අපි විශ්වාස කරනවා. ඊළඟට ආනුක්‍රම ව්‍යවස්ථාවේ ගත්තොත් 89 වගන්තියේ මානසික දුබල තාවය මත ප්‍රජායිතිය කියන්නේ ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවට ඡන්දය ඉල්ලන්නේ ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලන්නේ මේ මේ ඔක්කොටම බැරි කරනවා ඒ කියන්නේ උසාවියක් මගින් යම් පුද්ගලයෙක් මේ ඉහත පනත යටතේ unsound of mind කියලා if that person is of an unsound mind කියලා සර්ටිෆයි කරොත් එහෙම ඒතෙම ප්‍රජායිතිය සම්පූර්ණයෙන් අහිමි කරනවා අපරාධ නීතිය ගත්තොත් මීට වඩා වෙනස් අපරාධ නීතිය උමතු බව පිළිබඳ පදනම් වෙලා විත්තිවාචිකයක් ඇති කරලා තිනවා මම හිතන්නේ අපි ඒකට එච්චර දුරට යන්න ඕනේ මේ වෙලාවත් එක්ක ඉතින් මම අවසන් කරන්නට මම කියන්න කැමතියි මොකක්ද අපි දැන් දකින්න ඕනේ මොකක්ද අපි ඉදිරි දැක්ම විය යුත්තේ කියලා බැලුවොත් පළවෙනි දේ තමයි අපි CRPD එක විශ්ව ප්‍රඥප්තිය රැටිෆයි කරලා තිනා අපි ඒක අවබෝධ කරලා තිනා ඒක ආබාධ සහිත පුද්ගලයන්ගෙන් සමන්විතව සැකසුණු ක්‍රමවේදයක් ඒ සඳහා මානව සමාජ ආබාධ සහිත පුද්ගලයන් විශේෂයෙන් දායකත්වයක් දැක්ව ලෝකේ පුරා ඉතින් ඒ නිසා අපි දැන් හොයන්න ඕනේ හදන්න ඕනේ විශ්ව ප්‍රඥප්තිය මත පදනම් වුණ නීති රාමුවක් ඒකට පුද්ගල ස්වාධීනත්වය පුද්ගල ගෞරවය සහ පුද්ගල අභිමානය මේකේ මූලික පදනම එන්නෝනේ දැනට තියෙන රාමු අර මං කිව්වා වගේ නැවත නැවතත් පුද්ගලයන්ව පීඩණයට ලක් කරනවා තව තවත් ඔවුන්ව මානසික ආබාධ සහිත තත්ත්වේ මනෝ සමාජ ආබාධ සහිත තත්ත්වේ තීව්‍ර කරනවා මේ සමාජමය හේතුන් නිසා ඒ හින්දා පළවෙනි දේ අපි වෛද්‍ය වෘත්තිකයන්ගේ සහයෝගයක් ඇතුව නමුත් වෛද්‍ය රාමුවෙන් ඉවත් වෙලා පුද්ගල මූලික සහ අන්තර්කරණය මූලික උරාමාවක් සඳහා සාකච්ඡාව ගෙනියන්න ඕනේ ඊළඟට අර මං කිව්ව ප්‍රොටෙක්ෂනිස්ට් මෙන්ටැලිටි ඒ කියන්නේ ආරක්ෂණවාදයේ මත පදනම් වෙලා ආබාධ සහිත පුද්ගලයන්ගෙන් සමාජයට අගතියක් වෙනවා ඔවුන්ගෙන් හානියක් වෙනවා ඔවුන් සමාජයට කරදරයක් ඔවුන් සමාජයේ ඔවුන්ගෙන් ආරක්ෂා කළ යුතුයි කියන ආකල්පය වෙනස් කරලා අපිට ඊට වඩා ගොඩාක් අය ඉන්නවා සමාජය ආරක්ෂා කරන්න වෙන අයගෙන් ගොඩක් දුරට අපි ආරක්ෂා කරන්න ඕනේ. නමුත් මේ මනෝ සමාජ ආබාධිත පුද්ගලයන් නෙවෙයි. ඉතින් අගතියක් මේ කියන ආකල්පය වෙනස් කරලා අන්තර්කරණය පුද්ගල ස්වාධිපත්‍ය සහ ස්වාධීනත්වයට අනිවාර්යෙන් මුල් තැන දිය යුතුයි. ඉතින් ඕක තමයි ඉතාම කෙටියෙන් නීතිය සහ නීති රාමුව වෙනස් වෙ යුත්තේ කොහේ කියනද කියන එක. ස්තුතියි ප්‍රදීප්. හොඳයි හොඳයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඉතාම අපූර්ව පැහැදිලි කිරීමක්. දැන් ඔබතුමිය අර කතා කරපු සිවිල් මරණයක් කියන කාරණාව. අපිට පේනවා ඒක සමාජයේ. ඇත්තටම ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් පැත්තකට දාලා ඔවුන් වෙනුවෙන් සියලුම තීරණ ගන්න වෙනත් අය. සමහර ලාවට ඔවුන් තරමින්වත් තීරණයක් ගන්න බැරි අයත් සමහර අවස්ථාවල ඔවුන් වෙනුවෙන් තීරණ ගන්න අවස්ථා මේ සමාජයේ අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මම හිතන්නේ ලසති මහත්මයා ඔබතුමි කිව්ව වගේ 1956 කියන්නේ අපි ගත්තොත් එහෙම තා වර්ෂ ගණනාවකට අවුරුදු 50කට නේද ඊටත් ගොඩාක් ඈත අතීතයේ හදපු නීතියක් වර්තමාන සමාජය වෙනස් වෙලා තියෙනවා දේශපාලනයේ සංස්කෘතිය තාක්ෂණයේ හැම දෙම වෙනස් වෙලා තියෙන විට ඒක කොයිතරම් දුරකට වර්තමානයට ගැලපෙයිද කියන එක ඇත්තටම ප්‍රතිපත්ති සම්පාදක විසින් සිතිය යුතු කාරණයක්. ඒ වගේම තමයි මම හිතන්නේ ඔබතුමි පෙන්වා දුන්න ඉතාම වැදගත් කරුණු ගණනාවක් මේ වෛද්‍ය රාමුවෙන් ඔබට ගිහිල්ලා අපි මේ සමාජයත් එක්ක සෝෂල් මොඩියුල් කියන එකත් එක්ක කොහොමද මේ අපේ මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගල සමග කටයුතු කරන්න කියන එක අපි බලමු අවසානයේ අපි සියලුම දෙනා එක්වී අපිත් එක්ක එකතුලා ඉන්න පිරිස්ගේ ප්‍රශ්නට උත්තර දෙමින් මටත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපි ඒවා අහමු
අපි පොදුවේ සාකච්ඡා කරන අවස්ථාවේ ඉතින් ලසන්ත මහත්මයා ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මම හිතන අපිත් එක්ක ඊළඟට එකතුලා ඉන්නවා අපේ තවත් ප්‍රධානම සම්පත්දායකාව එතුමියත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව විශේෂයෙන්ම මනෝ සමාජී ආබාධ සහිත පුද්ගලයන්ට දැන් අපේ ජයන් වෛද්‍යතුමා පෙන්වා දුන්නා වගේ ඒ වගේම අපේ ලසන්ති මහත්මිය පෙන්වා දුන්නා වගේ තියෙන නෛතිකමය ගැටලු තියෙනවා අපි සමාජයේ විසින් ඇති කරපු ගැටලු තියෙනවා මෙන්න මේ හැම දෙයක්ම අතරින් කොහොමද මේ මනෝ සමාජී ආබාධ සහිත පුද්ගලයෝ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න යන අවස්ථාවේදී මේ අපේ සමාජයේ හැටියට මේ කලින් කතා කරපු සම්පත්දායක මහත්මයා සහ මහත්මිය දෙදෙනාගෙම කියන දේ තමයි මේකට මේ ආකල්පමය වෙනසකු අවශ්‍ය වෙනවා කියන එක. ඉතින් කොහොමද සමාජයක් හැටියට මනෝ සමාජී ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න සහාය වෙන්න කියන කාරණා පිළිබඳව කතා කරන්න මම නිලූකා ගුණවර්ධන මහත්මියට අරුම් කරන්නේ එතුමිය ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පරිශීකාවක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම තමයි ආබාධිත භාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ශාස්ත්‍රපති පාදාරණිය TCI ආසියා පැසිෆික් සංවිධාන සමාජිකාවක්ද වෙනවා. එතුමිය වර්තමානයේ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආබාධිත අධ්‍යන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සම්මුතිය ආබාධිත පුද්ගලයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය පිළිබඳ විශේෂඥවරයෙක් හැටියටත් එතුමිය කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාව නිලුක්කා ගුණවර්ධන මහත්මිය ඔබතුමියගෙන් මම අහන්නේ නැවත කොහොමද දැන් මේ කියපු බරපතල බාධාවන් තියෙන බව පේනවා මේ මනෝ සමාජික ගැටලු ආබාධ සහිත අපේ ප්‍රජාවට. ඒතර මේ ප්‍රජාව සමාජගත කරද්දී මේ අපේ සමාජයේ කාර්යභාරය වෙන්න ඕනේ කුමක්ද? කොහොමද මේ සමාජයකට පෙළ ගැහෙන්න ඕනේ ඔබතුමීට අවස්ථාව? බොහොම ස්තුතියි ප්‍රගීත්. අද අපි මේ පටන් ගත්ත සාකච්ඡාව ගොඩාක් වටිනවා, ගොඩාක් අපිට අදාළ වෙනවා. මම ඇත්තටම මේ සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලම් කොහොමද අපිට සමාජයක් හැටියට මානව සමාජීය ආබාධ සහිත පුද්ගලයින්ට උපකාර වෙන්න පුළුවන්, ඒ පුද්ගලයින්ගේ අභිවෘද්ධිය සහ පැවැත්ම අපි කොහොමද සමාජයක් හැටියට තහවුරු කරන්නේ කියන ඒ විශ්ය පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මංගෙන දෙයක් කියන්න තියෙනවා. ওই කට්ටිය ගොඩක් මගේ දිහා බැලුවාම දන්නවා මට ශාරීරික ආබාධයක් තියෙනවා. මට පුංචි අතක් තියෙන්නේ. ඒක මගේ දිහා බැලුව ගමන් කියන්න පුළුවන්. ඒත් අත් වශයෙන් මට දීර්ඝකාලීන මනු සමාජීය ආබාධභාවයකුත් තියෙනවා. ඒත් මගේ දිහා බැලුවාම කාටවත් ඒක කියන්න බෑ. ඉතින් අපි ගොඩක් දුරට මනු සමාජීය ආබාධ සහිත පුද්ගලයන් ගැන හිතනකොට සමාජයේ තියෙන්නේ මේ අය භයානකයි නේද, මේ අයත් සමග හැසිරෙන්න බෑ, ඒ වගේ අදහස්. ඒත් අත් වශයෙන්ම අපි අනිත් පුද්ගලයෝ වගේම තමයි සමාජයේ හැසිරෙනකොට. ඒත් එක්කම දැන් ડોક્ટર මෙන්ඩිස් ඉස්සෙල්ලම් කතා කරා කොහොමද මේ මනෝ සමාජයේ ආබාධිත පුද්ගලයන් සෞඛ්‍යමය වශයෙන් ඇති අවශ්‍යතා මොනවද කියලා. එතකොට ලසන්ති මහත්මිය කිව්වා මේකේ නීතිමය ඇන්ගල් එක කෝණය. එන්නේ ආ නීතිමය කෝණය බලුවේ මේක නිකම්ම වෛද්‍යමය විෂයක් හැටියට විතරක් ගන්නෙ නැතුව මේක අන්තර්කණයණය, පුද්ගලින්ගේ පුද්ගලිකත්වය, පුද්ගලින්ගේ අයිතිවාසිකම් මත පදනම් වූ රාමුවක් තුළින් බලන්න ඕනේ කියන එක. අපි බලමුකෝ මේ ටර්ම් එක. හරි, මනෝ සමාජීය ආබාධ. එතනම තියෙනවා මේ අපේ මානසික සෞඛ්‍ය කියන එක වෛද්‍යමය අතින් බලන්න විතරක් තියෙන දෙයක් නෙවෙයි. එතන ලොකු සමාජීය එලිමන්ට් එකක්, හරි, සමාජීය කම්පෝනන්ට් එකක් තියෙන දෙයක්. හරි, ඒක අනිත් එක අපි හැමෝන්ටම පොදුවේ ආබාධ සහිත පුද්ගලයෙක් ලෙස හෝ නොලෙස සලකන දේ අනුව පදනම් වූ දෙයක් නෙවෙයි. අපි හැමෝන්ටම මේ මානසික යහපත් භාවය කියන එක අදාළ වෙනවා. දැන් මේ වර්තමාන සමයේදී කෝවිඩ් වසංගතයත් එක්ක ගොඩක් අයට විරැකියාව, දූෂණය, තනිවීම, සාමාන්‍යයෙන් තියෙන ඒ සෝෂල් සපෝර්ට් සිස්ටම්ස් නැතිවීම නේද, අනිත් එක මේ කෝවිඩ් පැතිරීම පිළිබඳව තියෙන බය, ගොඩක් අයට ස්ට්‍රෙස් ඇන්සයිටි නේ, ආතතිය තියෙනවා සමාජයේ. ඒ වගේම අපේ රටේ දීර්ඝකාලීන යුද්ධයක් තියලා තියෙනවා. එතකොට අර ට්‍රෝමා, ඒ කියන්නේ කම්පණයට පත්වීම, පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් වගේ අත්දැකීම් ගොඩක් අයට තියලා තියෙනවා. දරිද්‍රතාවය පදනම් කොටගෙන ගොඩක් අය හිංසනයට විතරක් නෙවෙයි පීඩනයටත් පත් වෙනවා. ඒක හින්දා අපිට අපි මේ මනෝ සමාජීය සෞඛ්‍ය, මනෝ සමාජීය සහ කියන්නේ
යහපත් භාවය දිහා බලනකොට අපි මේ අපි හැමෝන්ටම අදාළ දෙයක් හැටියට ඉස්සෙල්ලම බලන්න ඕනේ. අපේ වෙන්නේ අර ඩොක්ටර් මෙන්ඩිස් හොඳට එක්ස්ප්ලেইন කරා වගේ අපි ඩෙන්ටිෆයි කරගත්තාම එක ගෲප් එකක් තමයි මේ මේ අපි වෙනම සලකන්නේ මනෝ සමාජීය අවබෝධ සහිත පුද්ගලයෙක් වුණාම අපි ඒක නිසා කොන්වීමට ලක් වෙනවා ලැජාවට ලක් වෙනවා අපවාදයට ලක් වෙනවා ඒත් අපි බලන්න ඕනේ නැහැ කොහොමද මේක සමාජීය ප්‍රශ්නයක් සමාජීය අවශ්‍යතාවයක් කියලා ඉදිරියට බලන්නේ ලසන්ති මැඩම් එයාගේ ප්‍රසන්ටේෂන් එකේ කිව්වා වගේ අපේ ගොඩක් දුරට තාම මේක මනෝ සමාජීය ආබාධ පවණක් නෙවෙයි ආබාධ පුද්ගලයන් පොදුවේ ගත්තාම ගොඩක් අපේ රටේ දැනට තියෙන්නේ අර යටත් විජිතවාදී සංකල්පයක් නේද ඒ කියන්නේ අපේ ගොඩක් ආබාධ සහිත පුද්ගලයන් ආයතන ගත වෙලා ඉන්නේ හෝම්ස් තියෙන්නේ නිවාස ආබාධ සහිත පුද්ගලයන්ට නිවාස තියෙනවා මහලු ඇට නිවාස තියෙනවා එතකොට ළමුන්ට නිවාස තියෙනවා ඒක තමයි අපේ සොලූෂන් එක දැනට ඉතින් මේ ආයතන ගත වීම වෙන් අපි ස්පෙෂලි මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් එහෙම කොන් කිරීමෙන් ඒ අර තියෙන අපවාදය ඒ ඒ තියෙන ඒ අපකීර්තිය තවදුරටත් වැඩි වෙනවා ඒ වගේම අපි සාමාන්‍ය පුද්ගලයන් හැටියට අපිට සමාජයේ හැසිරෙන්න අවස්ථාවක් නැති වෙලා යනවා ඉතින් අපි කොහොමද මේ මේ හරිම මේ පොඩි දෘෂ්ටි කෝණයෙන් අපි කොහොමද එළියට එන්නේ අපි කොහොමද මේ අන්තර්කරණය කියන එක ඉදිරියට ගෙන යන්නේ එතකොට මේත් එක්කම අපි සදහන් කරන්න ඕනේ මානව සමාජීය ආබාධ සහිත ඇති පුද්ගලින්ගේ පෞල් පිළිබඳව ඒ වගේම ඒ කට්ටියගේ ඒ කියන්නේ සොසයිටි කියන්නේ ඒ කියන්නේ ගම්වල ස්පෙෂලි තියෙන ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හරි මේ අර අපවාදයේ අපකීර්තිය කියන හින්දා ගොඩක් කට්ටිය ලැජ්ජ වෙනවා තමගේ මානව සමාජීය ආබාධ සහිත සමාජිකයන් ගැන හරි පෞලේ සමාජිකයන් ගැන ඉතින් ඒ අර ඩිස්ටිග්මටයිසේෂන් කියන එක අපි ඇත්තටම ප්‍රජාව තුළම ඇතිකර යුතු වෙනසක් ඒක එක පුද්ගලයෙක්ට බෙහෙත් දීමෙන් කරන්න පුළුවන් වෙනසක් නෙවෙයි. ඉතින් මේක ඇත්තටම අපි සමාජීය ප්‍රශ්නයක් හැටියට බලන්න කියන එක මම අර ඉස්සෙල්ලම් සඳහන් කරා වගේ ගොඩක් වැදගත්. මිස්ටර් මෙන්ඩිස් සෝරි ડોක්ටර් මෙන්ඩිස් කියුවා වගේ අපේ ගොඩක් මෙහෙම මානව සමාජීය ආබාධ සහිත පුද්ගලින්ට අවශ්‍ය උදව්ව ලැබෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඩයග්නෝස් වෙන්නේ නැහැ නැත්නම් අපේ අපකීර්තිය නිසා අවශ්‍ය උපකාරය ලබා ගන්නත් නිරත වෙන්නේ නැහැ. ඉතින් අනිත් එක අපේ ඒ තියෙන අපකීර්තිය නිසා අපිට ඒ අවශ්‍ය පහසුකම් අපි කියනවා මේවට සාධාරණ පහසුකම් කියලා. Reasonable accommodations ප්‍රජාවේ හැසිරෙන්න අපේ රැකියා කරන්න අපේ අධ්‍යාපනයේ නිරත වෙන්න අවශ්‍ය පහසුකම් අපේ අයිතිවාසිකමක් ඒක මේකත් එක්සත් ජාතිගේ ප්‍රඥාප්තිය CRPD එකේ සඳහන් වෙන ආටිකල් 2 වල මට මතක විදියට ඒ reasonable accommodations අපිට අයිතියක් තියෙනවා ඒත් අපි ඒ අර ලැජ්ජාව හින්දා අපි ඒ අවශ්‍යතා අපේ ඒ ඉන්න සුපර්වයිසර්ස්ලාට නැත්තම් ටීචර්ස්ලාට අපි කියන්නේ නැහැ. ඉතින් ඒකෙන්ම අපිට ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම අපි දැන් සාමාන්‍යයෙන් හිතනවා හරි මේ මානසික සෞඛ්‍ය ගැටලු තියෙන පුද්ගලයන් නැත්තම් මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් විශේෂ කොටසක් කියලා. අපි වගේ නෙවෙයි ආයේ කට්ටිය ඉන්නේ. හරිද හොස්පිටල් එකේ එහෙම හිතනවා. ඒත් ඇත්තටම මම ඉස්සෙල්ලම් කිව්වා වගේ මේක අපිට ගොඩක් පොදු අත්දැකීමක්. ඒ වගේම ආබාධ සහිත ප්‍රජාව ගත්තාම ඒ ප්‍රජාව තුලත් ගොඩාක් ඇත්තටම අර ඒ කට්ටියත් අත්විඳින අපකීර්තිය නිසා කොන්වීම නිසා ගොඩක් පීඩනයක් මානසික පීඩනයක් ආතතියක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට හරිම ඉන්ට්‍රෙස්ටිං ස්ටඩි එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඒ කට්ටිය මේ සුයිසයිඩ් සියදිවි විනාශා ගැනීම පිළිබඳව ස්ටඩි එකේ ඒකේ තිබ්බා ඕස්ට්‍රේලියාවේ සියදිවි විනාශාගත් පුද්ගලයන් අතර වැඩිම කොට්ටාශයක් උනේ ආබාධිත සහිත පුද්ගලයන් ඒත් ගොඩාක් ඒ කියන්නේ ඉහළ තලයකට ගිය පුද්ගලයන් ඒ කියන්නේ ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා වෙච්ච කට්ටිය. ඉතින් ඒක දිහා බැලුවාම ඒ කට්ටිය කිව්වේ ඇත්තටම හැම තිස්සෙම ප්‍රෙෂර් එකක් තියෙනවා ඒ වගේ පුද්ගලින්ට තමගේ ආබාධිතභාවය හංගන්න නැත්නම් ඉතාමත් හොඳින් ක්‍රියා කරන්න අනිත් කට්ටිය ඒ කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් එක අවොයිඩ් කරන්න කොච්චර පුදුම ස්ට්‍රෙස් එකක් තියෙනවද කියලා තමයි ඒ ස්ටඩි එකේ ඇත්තටම පෙන්නුවේ. ඉතින් රීසනබල් අකොමඩේෂන්
සාධාරණ පහසුකම් මම ඉස්සලන් කිව්වා මමත් මනෝ සමාජීය ආබාධයක් සහිත පුද්ගලයෙක් කියන එක ඒත් මට ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න රුකුලක් උනේ මේ වගේ රීසනබල් accommodations හරි සාධාරණ පහසුකම් ලබා දීම අනිත් එක ගොඩක් සපෝටිව් ඒ කියන්නේ ගොඩක් මට උදව් වෙන පෞල් පරිසරයක් තිබීම සමාජීය පරිසරයක් තිබීම ඒකයි මම කිව්වේ මේ පෞල් සමග වැඩ කිරීමත් ගොඩක් important ගොඩක් වැදගත් වෙනවා මනෝ සමාජීය ආබාධ දිහා බලනකොට ගොඩක් මනෝ සමාජීය ආබාධ එපිසෝඩික් හරි එතකොට ඒ කියන්නේ එපිසෝඩ්ස් තියෙන්නේ හැම තිස්සෙම ඒ තත්වයේ තමාට විඳින්න අවශ්‍යතාවයක් නැහැ especially නිවැරදි ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එකක් ලැබෙනවා නම් ඒක හින්දා ඒ කියන්නේ අපි වැඩ කරන හැටි පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් නම් අපේ ඩෙඩ්ලයින්ස් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නම් අපිට මෙඩිකල් ලීව් ලබා ගන්න විදියක් තියෙනවා නම් අපේ බොස්ස්ලා ඒ කියන්නේ අපිට සමහර වෙලාවට ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන් සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන් ඒ වගේ ඒක ගැන යම් කිසි සෙන්සිටිව් එකක් තියලා අපිට ඇඩ්ජස්ට්මන්ට්ස් ලබාලා දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ සමහර කට්ටියට බ්‍රේක්ස් අවශ්‍ය වෙන්න පුළුවන් වැඩිපුර බ්‍රේක්ස් ලන්ච් බ්‍රේක් එකට අමතරව රයිට් නැත්නම් සිමියුලේෂන් රිඩියුස් කරන සෙන්සරි රූම්ස් වගේ යම් කිසි පුද්ගලිකට ඒ වගේ බ්‍රේක් එකක් අවශ්‍ය නම් තනි වෙලා පොඩ්ඩක් ගත කරන්න පුළුවන් රූම් එකක් වගේ දෙන්න පුළුවන් හරි ඒ වගේම අපිට මේ මීඩියා රෙප්‍රසන්ටේෂන් කියන එක ගොඩක් වෙනස් කරන්න ඕනේ අපේ රටේ පවණක් නෙවෙයි මං හිතන්නේ මේක ගෝලීය ප්‍රශ්නයක් මොකද අපි හොරර් මූවි එකක් බලුවම නේද සාමාන්‍යයෙන් ඒකේ ප්‍රොටැගනිස්ට් හොරර් එක තමයි මනෝ සමාජීය ආබාධයක් සහිත ඇති පුද්ගලෙයි ඉතින් මේ වගේ නම් මිනිස්සු හැමතිස්සෙම මූවිස් බලනකොට ඒ වගේ නම් එක්ස්පෝෂර් එක තියෙන්නේ ඉතින් අපි ඒ අයට වැරදි කියන්න බෑ අපි පොන් ගොන් කරනකොටනේ මොකද ඒ කට්ටිය හිතන්නේ අපි ඩේන්ජරස් කියලා අපි අපි අනිත් එක අපිට ඒ සමාජයට කරන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක අපේ හැකියාව ඒකෙන් නැති වෙලා යනවා සමහර සමාජවල මම පොඩ්ඩක් මෙතන සඳහන් කරන්න ඕනේ දැන් ෆොර් එක්සැම්පල් අපි අර සෝෂල් මොඩල් ප්‍රගීත් කියුවා වගේ ඒ පර්ස්පෙක්ටිව් එකෙන් බැලුවා නම් නේද ගොඩක් දුරට අපේ මේ පීඩනය හිංසනය ඇති වෙන්නේ සමාජීය ගැටලු හේතුවෙන් හරි ඉතින් එතකොට අර දරිද්‍රතාවය වගේ අපේ රටේ තියෙනවා ගොඩක් ගොවියන් අතර නේ සීයද්දි විනාශා ගැනීමේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒකට ගොඩක් අර සමාජීය ගැටලු පදනම් වෙනවා. ඒවා ඇඩ්‍රස් කරන්න නැතුව අපිට කවදාවත් මේ මනෝ සමාජීය ආබාධ ගැන හරියට කතා කරන්න බෑ. ඒ වගේම මම මෙතන අපේ මේ සෙෂන් එකට සහභාගී වෙච්ච මනෝ සමාජීය ආබාධ ඇති පුද්ගලෙන් ඉන්නෝ නම් කියනවා ඔයාගේ ගොඩාක් හොඳ හැකියාවල් තියෙනවා. අපි වෙනස් විදියකට මං හිතන්නේ සමහර වෙලාවට ලෝකෙ දිහා බලනවා. ඒත් ඒ වෙනස් විදියට ලෝකෙ දිහා බැලීමෙන් තමයි අපිට ලෝකෙ වෙනස් කරන්නත් පුළුවන් මම ටග් ගාලා ඔය කට්ටියත් එක්ක මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ඉන්න හරි මේ මම පින්තූරේ මට ඔය කට්ටියට පෙන්වන්න කැමති වුණා මේ වැන් ගෝ කියන ආටිස්ට්ගේ ස්ටාරි ස්ටාරි නයිට් ස්ටාරි නයිට් කියන පින්තූරය එයත් දැන් අපි ඩයග්නෝස් කරොත් කියයි අයට ස්කිට්සොෆ්‍රීනියා තියෙනවා කියලා ඒත් එයා පුදුම දක්ෂ පේන්ටර් කෙනෙක් හරි එයා අර මේ වගේ මේ පින්තූරය ඇක්චුලි ඇඳලා තියෙන්නේ එයා සයිකෝසිස් එක්ස්පීරියන්ස් කරන වෙලාවක ඒත් පුදුම ලස්සන ඒ කියන්නේ මං කියන්නේ නෑ මේක හැමෝම අපි නිකන් ජීනියස්ලා කියලා ඒත් මං කියන්නේ අපේ ඒ වෙනස් වෙන අත්දැකීම අවතක්සේරු කරන්න නැතුව අපිට ඒක හරියට channel කරන්න පුළුවන් නම් අපිට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් අපි මනෝ සමාජීය ආබාධ ඇති පුද්ගලයන් අගේන් හැටි අපිට වෙනස් කරන්න පුළුවන් ඉතින් ඒ මත අපි අර කිව්වා වගේ අපි අද හැමෝම ස්පීකර්ස්ලා ප්‍රගීතුත් මොඩරේටර් හැටියටත් අපි මේක highlight කරලා තියෙනවා අර අපේ social aspect of mental health කියන එක අපි තවදුරටත් හරියට බලන්න ඕනේ. හරි මේක medical issue එකක් විතර නෙවෙයි කියන එක වටහා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ මගේ අදහස් මගේ කියන්නේ අත්දැකීමෙන් කියන්න ඕනේ. මං ඔස්ට්‍රේලියාවේ ටික කාලයක් ගත කරා. එතකොට එතන ඉහි තිබ්බා club houses කියලා. හරි ඒ කියන්නේ මානව සමාජයේ ආබාධ සහිත ඇති පුද්ගලයින්ට එක් වෙලා support groups තියන්න, sports කරන්න
නැත්තම් you know මහුම් ගෙතුම් ගැන ඉගෙන ගන්න ආර්ට් ඉගෙන ගන්න ඒ වගේ පරිසරයක් තියෙනවා අපේ වෙලා තියෙන්නේ ගොඩක් අපිට සේෆ් ස්පේස් කියන එක නැහැ අපිට කතා කරන්න බෑ අනිත් අයට අපේ තියෙන ප්‍රශ්න ගැන මොකද අපි කුන් වෙනවා කියන එක ඉතින් අපිට ඒ වගේ සේෆ් ස්පේසස් මම දන්නවා කැන්නේ මෙච්චකින් ලොකු ඒ වගේ උපකාරයක් වෙනවා සමාජයට අපි මේක වැඩියෙන් කරන්න ඕනේ ඒක අර ඒ වගේ හෙල්ප් ගන්න එක වැරදි නෑ කියන එක උදව්වක් ඉල්ලන්න මේක ඕන ඕන පුද්ගලයෙකුට අදාළයි අපි හිතන්නේ අපිට උදව්වක් ඕනේ කියන්නේ අපි වීක් කියලා නේ අපි අපිට නික එහෙම අපි අර ස්පෙෂලි මම හිතන්නේ පුරුෂයින් අතර ඒ ආකල්පේ තවත් වැඩියෙන් තියෙනවා ඉතින් අපිට ඒක වෙනස් කරන්න පුළුවන් නම් මේ වගේ කමියුනිටි බේස් සර්විසස් තුලින් අපිට ප්‍රජාව තුලම ඒ වෙනස ඇති කරන්න පුළුවන් නම් ගොඩක් ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් ඒ අර ලසන්ති මහත්මිය කිව්වා වගේම අපිට මේ සබ්ස්ටිටියුටඩ් ඩිසිෂන් මේකින් හැමතිස්සෙම අපි වෙනුවෙන් වෙන කෙනෙක් තීරණයක් ගන්න වෙනවා ඔව් සමහර වෙලාවට ගොඩාක් උග්‍ර අවස්ථාවක් තියෙනවා නම් සයිකෝසිස් වගේ තත්ත්වයක් තියෙනවා නම් තමාගේ ජජ්මන්ට් එක ඉම්පෑ වෙන්න පුළුවන් ඒත් ඒ වෙලාවට තමයි අපි අර කෙයා ප්ලෑන්ස් එහෙම තියාගෙන නේද අපි වෙනුවෙන් කවුද මේ ඩිසිෂන්ස් ගන්නෙ තීරණේ ගන්නෙ ඒ වගේ යම් කිසි අවබෝධයක් තියෙන්න පුළුවන් නම් අපි තියෙන අනන්‍යතාවයත් හොඳින්ම රැකෙනවා ඉතින් අපේ මේ වෙල්ෆෙයා අපේ මේ අනේ මේ මේ අය භයානකයි නැත්තම් මේ අයට පව් කියන මෙන්ටැලිටි එකෙන් එලියට එන්න ඕනේ මට ડોක්ටර් මෙන්ඩිස් කතා කරනකොට ඇත්තටම හිතුනේ අපිට මේ ඩිස්ඇග්‍රිගේටඩ් ඩේටා අපිට මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව ලංකාවේ තියෙන දත්ත ගොඩක් අඩුයි අපි ඇත්තටම දැනට පවතින සත්වයේ හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ අතරින් වෙනස්කමක් ඇති කිරීමත් ගොඩක් වැදගත්. ප්‍රගීත් මගේ ස්ක්‍රීන් එක ෆ්‍රීස් වෙලා වගේ වට ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා. හලෝ. ඔව් අපිට ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා. මම රැප් අප් කරන්නටක් දාලා ආශයා වෙනවද ඕකේ දැට්ස් ග්‍රේට් හරි මම ටග් ගාලා මෙතනින් රැප් අප් කරන්නම් මොකද අපේ Q&A session එකකුත් තියෙනවා එතකොට අපිට තවදුරටත් මේක ඩිස්කස් කරන්න පුළුවන් හරි අපිට මේ යටත් විජිත සංකල්පයෙන් එලියට එන එක ගොඩක් වැදගත් වෙනවා ඒ වගේම මේ peer support කියන එක හරි කැන්නේ මෙච් එකෙන් දැනටමත් කරනවා ඒත් අපි ඒක තවදුරටත් විධිමත් විදියට කරන්න අවශ්‍ය වෙනවා අපි මේ වගේ බය නැතුව ස්පෙෂලි මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලින්ට අපිට මේ වගේ ඕපන්ලි කතා කරන්න පුළුවන් නම් ඒකෙන් මං හිතන්නේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් ඒ අර සමාජීය ආකල්ප මොකද මං කියවා වගේ දැනට තියෙන ආකල්පය ගොඩක් වැරදි ආකල්පයක් තියෙන්නේ ඉතින් අපිට එහෙම අපිට සමාජයට එක්ස්පෝෂර් එක දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වෙනවා අපිට පවුල් වලට සපෝට් එක දෙන්න පුළුවන් නම් මොකද ගොඩාක් අපේ තියෙනවා අර abandonment කියන එක ස්පෙෂලි මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් හොස්පිටල් එකට ගිහිල්ලා rehabilitation වෙන්න පුළුවන් ඒත් එතනින් ආපහු පවුල් බාර ගන්න නැති ඒ ප්‍රශ්නයකුත් තියෙනවා අපේ රටේ අපේ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල ඉතින් ඒකින් හින්දා ඒ වගේ ඒ social component සමාජීය component බලන්න ඕනේ ඒ ඉතින් ස්පෙෂලි මේ වගේ COVID වගේ අවදානම් සහගත සමයකදී හැමෝගෙම ඒ මානසික යහපැවැත්ම තහවුරු කිරීම අපි හැමෝගෙම යුතුකමක් වෙනවා ඉතින් අපි ඒක ඒ විදියට බලලා ඉදිරියට යමු කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි නිලුකා. මම හිතන්නේ ඊටාම හොඳ කරුණු දැක්වීමක් එතුමිය කරා. දැන් අපිට හොඳ ප්‍රවේශයක් තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කණ්ඩායමට සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අපි සාකච්ඡා කර ආරම්භයේදී කුමන ස්ථානයකද වර්තමානයේ වෙනුවිට අපේ මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන්ට වර්තමානයේ තියෙන්නේ. ඒකෙ තියෙන ආර්ථිකමය පාර්ශවය, ඒකට ඒකත් එක්ක බද්ධ වෙලා තියෙන මේ සමාජ අපවාදය කියන කාරණාව ඒ වගේම සෞඛ්‍ය හා අනිකුත් සේවාවන් ලබා ගැනීමේ තියෙන ගැටලු කාර්යත්‍ය. ඒ වගේම අපිට ලසන්ති මහත්මිය කරුණු දැක්වුවා. මේ වර්තමානයේ නීතිය අපි ගත්තොත් එහෙම නිලුකත් කිව්වා වගේ මේ අධිරාජ්‍යවාදී කාලේ තිබ යල්පැන ගිය නීති රාමුවත් එක තමයි අපි තාම කටයුතු කරන්නේ. මේ නීතිය කොයිතාක් දුරකට සාධාරණීකරණයක් කරයිද මනෝ සමාජ ගැටලු සහිත පුද්ගලයන්ට කියන කාරණා. ඒ වගේම තමයි ලෝකයේ විසින් පිළිගත්තා වූ නීතිමාලාවන් තාමත් ඇයි අපිට අපේ රටේ නීති පද්ධතියට ඇතුළත් කරලා සහ ක්‍රියාත්මක වෙන්නට බොහෝ නීති තිබෙනවා සමහර තැන්වලදී. නමුත් ඒවත් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තියෙනවා. අපේ ගත්ත ප්‍රවේශායිති අපි අදටත් දන්නවා වසර ගණනාවකට කලින් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩතින්දුවෙත් වර්තමානයේ වෙන විටත් සමහර රජ ආයතනයකට ආබාධිත පුද්ගලයෙකුට ප්‍රවේශ වීමට සුදුසු ආකාරය සකස් කරලා නැහැ. ඉතින් මෙන්න මේ කාරණුත් එක්ක අපේ නිලුකා ගුණවර්ධන මහත්මිය පෙන්නන දුන්න එතුමගේ ඉදිරිපත් කිරීම තිබෙගත් තමයි පැරඩයිම් ෂිෆ්ට් එකක් කියන්නේ.
කොහොමද මේ පැරඩයිම් ෂිෆ්ට් එකක් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන අදහස් දක්වමින් මම හිතන්නේ අපි මේක විවෘත කරමු අපිත් එක්ක එකතුලා ඉන්න කණ්ඩායමට අපි කොහොමද මේ අපේ මනෝ සමාජයේ ගැටලු සහිත පුද්ගලයින්ට අපි සහයෝගයක් දෙන්නේ අපි මොන මොන විදිහද අපි මේ ආකල්ප සංවර්ධනය කරගන්නේ එහෙම නැත්නම් මේ නෛතික දැනට තියෙන ප්‍රතිපාදන හෝ ක්‍රියාවට නංව ගන්න වර්තමානයේ අපිට නොලැබෙන්නා වූ යම් යම් අයිතිවාසිකම් අපි කොහොමද එකතු කරගන්නේ අපි දන්න වර්තමානයේ තියෙන එක තමයි හියුමන් රයිට්ස් මොඩල් එක මානව හිමිකම් ආශ්‍රිත ප්‍රවේශයේ කොහොමද පාවිච්චි කරගන්නේ මේ සඳහා කොහොමද ශක්තිමත් වෙන්න ඕනේ කියන එක ගැන අපි සාකච්ඡා කරමු මෙතන සිට අපි විවෘත කරනවා අපිත් එක්ක එකතුලා ඉන්න සහභාගීකීන්ට ඔබටත් පුළුවන් ඔබේ අදහස් දක්වන්න ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න අහන්න අපේ කණ්ඩායමත් එක්ක මේ විවෘත අවස්ථාව තියෙන්නේ ඔබට නම් කරලා අහන්න පුළුවන් අවශ්‍ය නම් මෙතුමියගෙන් හෝ මෙන්න මෙහෙමයි මගේ ප්‍රශ්න යොමු කරන්න කියලා එහෙම නැත්නම් ඔබට අදහසක් තිබෙනවා නම් ඔබේ අදහස දක්වන්නට පුළුවන් ප්‍රදීප් අපි විවෘත කරමු සියලු දෙනාටම මම පොඩි විනාඩියක් ගන්නම් මේ ડોક્ટર ජයන් මෙන්ඩිස් පොඩි ගැටලුවක් තියෙනවා තාක්ෂණික ගැටලුවක් මම හිතන්නේ සට ඒක නිසා අපි සාකච්ඡාව කරගෙන යමු අවස්ථාවක් ලැබුණොත් සාකච්ඡා සම්බන්ධ වෙයි හොඳයි අපේ අපිට එකතුලා ඉන්න කණ්ඩායමේ අදහස් දක්වන අතර මම කැමති ප්‍රවේශයක් හැටියට මගේ ප්‍රශ්න යොමු කරන්න අපේ නිලුක මහත්මියට මීට කලින් අපිට ලැබිලා තිබ්බ ප්‍රශ්න අපි ඉල්ලීම් කරා ඒකේ තිබ්බ එකක් තමයි ඔබතුමි පෙන්වා දුන්නා වගේ මේ CDR කියන ක්‍රමවේදය ප්‍රජාමූලික පුනරුත්ථාපන ක්‍රියාවලිය ලංකාවේ දැනට වසර ගණනාවක් ඉඳන් රාජ්‍ය අංශය උත්සාහ කරන සමාජ සේවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව. හැබැයි ඒක අපි අපේක්ෂා කරන ස්ථානට ඇවිල්ලා නැහැ. ඒ සඳහා මොකද්ද කරන්න පුළුවන්? ඒ සඳහා මොකද්ද අපි ප්‍රජාවට දෙන්න ඕන පණිවිඩය කියන එක ගැන දැනගන්න කැමතියි. ඇත්තට මේක හොඳ වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ අපේ සමාජයේ වෙලා තියෙන්නේ තාම අර ස්ටිග්මා කියන එක. ඒ කියන්නේ අවවාද සහිත පුද්ගලයන් පවුල තුල තබා ගැනීම නැත්නම් ප්‍රජාව තුල තබා ගැනීම නැත්නම් කියමු හොස්පිටලයිස් වෙලා ආපහු ගෙදරට එනකොට ඒ ඒ තියෙන ඒ ලැජ්ජා බය කියන ඒ කරුණු නිසා ගොඩක් දුරට අපි ඒ කරන්න හදන ප්‍රයත්න සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර කන්සෙප්චුවල් වේ එකෙන් මානසික මට්ටමින් නැත්තම් ඒක බලන දෘෂ්ටි කෝණය දිහා බැලුවහම ඒක දෙසට ඒ වගේ කමියුනිටි බේස් ඉන්ක්ලූසිව් ඩෙවලොප්මන්ට් එකක් ඇති කරන්න ගොඩක් අපහසු වෙනවා. එතකොට අර ගොඩක් සුපර්ෆිෂල්. ඒ කියන්නේ අර මතු බිමින් අපිට යම් කිසි වෙනසක් ඇති කරන්න පුළුවන් ඒත් අර ඩීප් රූටඩ් මොකද්ද මෙතන සිදුවෙන්නේ කියන එක මේ අපිට වෙනස් කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි එම්ප්ලොයර්ස්ලා. හරි, ඒ කියන්නේ ව්‍යාපාරික කටයුතු කරනවා නම් මේක ආබාධ සහිත පුද්ගලින්ට සාමාන්‍ය වශයෙන් අදාළ වෙනවා. ඒත් මං හිතන්නේ ස්පෙෂලි විශේෂයෙන්ම මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව. හරි, මං දන්නවා කේසස් කියමු දැන් තමා රැකියාවක නිරත වෙනවා. ඒත් මොනවා හරි කියමු දුෂ්කර එපිසෝඩ් එකක් තියලා හරි හොස්පිටලයිස් වෙනුණා කියලා ආපහු ඒ එම්ප්ලොයර් තමාව ආපහු ඒ රැකියාවට බැඳවා ගන්න ගොඩක් රිලක්ටන්ට් වෙනවා. හරි, ඒක ගැන ගොඩක් මේ පසුබැහිමට ලක් වෙනවා. ඉතින් මේක වෙන්නේ ඊට පස්සේ අපිට අපිට ෆ්‍රේම්වර්ක්ස් දාන්න පුළුවන්, අපිට ඉන්ක්ලූසිව් එම්ප්ලොයිමන්ට් ගැන කතා කරන්න පුළුවන්. ඒ තේ අයගේ තියෙනවා නම් ඒ චකිතයක් තියෙනවා නම් මේ පුද්ගලයා අපිට ලයබිලිටි එකක් නේද? මේ පුද්ගලයා අපේ ඒ කියන්නේ පෞල් සමාජීය භාවයෙන් අපිට ලැජ්ජාවක් කියලා තියෙන ඒ අදහස තියෙනවා නම් ඒ යටි අදහස අන්ඩර් කරන්ට් එක තියෙනවා නම් අපිට ඇත්තටම මොනවා කරත් සාර්ථකව මේක කරගන්න බෑ. ඉතින් ඇත්තටම මං හිතන්නේ අපි මේ වගේ එළියෙන් හරි මෙහෙම කතා කියන්නේ කතා බහ කිරීම අපේ අර කියන්නේ ඒ කියන්නේ මේක පවුලටත් ලොකු දෙයක්. මොකද ගොඩක් වෙලාවට පවුලකට මේ වගේ ගැටලුවක් ආවම හිතනවා මේ අයට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්ද, අපිට එයාගේ පවුල හැටියට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියන ඒ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන විදියට අපිට යම් කිසි කැම්පේන් ඉනින් කරන්න පුළුවන් නම් ඉදිරියට මං හිතන්නේ එතනින්වත් අපිට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. බොහොම ස්තුති. මම හිතන්නේ අපිත් එක්ක ඉන්න කණ්ඩායමේ මට පේනවා අපේ චින්තා මුනිසිංහ මහත්මිය අපිත් එක්ක ඉන්නවා. එතුමිය ඉතාම කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මනෝ සමාජයේ ගැටළු සහිත පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරපු මහත්මියක්. මම කැමතියි ඔබතුමීට අවස්ථාවක් දෙන්න අපේ මේ කණ්ඩායමට අදහස් දක්වන්න. ජයන් මෙන්ඩිස් සර්ගේ ප්‍රසන්ටේෂන් එකේදී කරුණු තුනක් කතා කරා. මූලික වශයෙන් මනෝ සමාජ ආබාධ සහිත ප්‍රජාව මුණගැහෙන ගැටලු,
හැබැයි ඒ ගැටලු තුනම අපිට බලන්න පුළුවන් බේසික් නීඩ් 2004 මන් දන්තරමින් ප්‍රකාශ කරපු වාර්තාවෙත් ඒ ගැටලු තුන ඒ විදිහටම තියෙනවා මනෝ සමාජ ආබාධ සහිත ප්‍රජා මුහුණ ගැටලු විදිහට දැන් අවුරුදු 16ක් ගිහිල්ලා අපි තාම ඔව් ඒ තැන ඉන්නේ මොනවා වෙන්න පුළුවන්ද ඒකට හේතු අපි මොනවද ඉස්සරහට කරන්න ඕනේ සම්බන්ධ මෙහෙමයි මම මම දකින විදිහට පළමුවෙන්ම මම හිතන්නේ දැන් තියෙන තත්ත්වය අනුව 2001 මම මුලින්ම මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්නකොට සහ මමත් එහෙම කෙනෙක් කියලා දැනගන්න අවස්ථාව වෙනකොට මම හිතන්නේ මේ තිබුණු ওই කියන විදිහ ලොකු අපවාදයකුත් තිබුණා ඒ වගේම සේවා පහසුකම් තිබුණෙත් නැහැ නමුත් අද මම හිතනවා අපි එදාගේ මූලික වශයෙන්ම සේවා සපයන මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සපයන උදවිය සහ ප්‍රජාව කියන දෙක අතර සම්බන්ධයක් ඇති කරන්න කමියුනිටි මෙන්ටල් හෙල්ත් කියන කන්සෙප්ට් එකේ සහ ඒත් එක්කම ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කිරීමේ ආර්ථික මට්ටමේ වැඩසටහන සකස් කරන බේසික් නීඩ්ස් ආයතනයත් එක්ක කරේ මම හිතන මේ වෙනකොට ඒ අදියර පැනල ඉවරයි රට කොයිකත් තිබ්බත් මොකද මේ වන විට මම දකින්නේ මොකද එදා මම මගේ කතාව කියනකොට ලංකාවේ වෘත්තිකයන් කවුරුත් මේ විදියට කිව්වේ නෑ ලැජ්ජ වුණා කියන්න මටත් කිව්වා කිව්වොත් ඔයාට ඔක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා නමුත් අද මම හිතන්නේ නිලූකා අනජ වීරසිංහ මහත්මිය සංගීතා වීරරත්න මේ වගේ ප්‍රධාන පෙළේ පුද්ගලයෝ ඉදිරියට ඇවිල්ලා කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා කියලා මම කියද්දි මට හිනා වුණා. නමුත් ඒ ගැන මා අද සතුටු වෙනවා. මොකද ඒක මූලික වෙච්ච එක. දෙවෙනියට මම හිතනවා අද මෙතන විශේෂයෙන්ම මේ කන්සියුමර්ස් නැත්නම් මනෝ සමාජීය අවබෝධතාවයන් විදින අය ලීඩර්ෂිප් එක ගන්න ඕන කියලා. ඒක තමයි පළවෙනිම දේ. දැන් අරගෙන තියෙන යම් මට්ටමකට ඒ අය ඉන්න ඕනේ ප්ලෑනින් කරන ස්ථානවල. මම චුට්ටක් ඈත් වෙලා ඉන්නේ ඇත්තටම මේ ක්ෂේත්‍රයෙන් මේ වෙනකොට මේ මොකද දැන් ලීඩර්ස්ලා ඉන්නවා තරම. නමුත් ඇත්තටම ගත්තොත් මට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද කියලා මම බැලුවේ. අපි කියන්නේ ඇත්තටම මෙතන මම කියන්නේ රෝල් එකක් තියෙනවා අබස් මානස මනෝ සමාජීය අවබෝධතාව කියන අය විශේෂයෙන්ම අපි වෛද්‍යමය වශයෙන් ඔය ડોક્ટર ජයන් මෙන්ඩිස්ලා එහෙම හඳුන්වන්නේ අපිව ස්ටැබිලයිස් පේෂන්ට්ස් කියලා. මානසික රෝග පාලනය කරන අය හැටියට එතකොට ඒකෙදී මේ මෙතනදී වැදගත් වෙන්නේ කමියුනිටි එක දැනුවත් කිරීමේදී මේ කාටද මේ රෝගය හැදෙන්නේ කියලා. ඇත්තටම අපි ගත්තොත් සාමාන්‍යයෙන් මානසික රෝග අත්විඳින අය ගත්තොත් මෙතන මේ මම මේක විෂම චක්‍රයක් හැටියට දකිනවා. ඒ කියන්නේ හොඳට ජීවත් වෙන වැදගත් විදිහට ජීවත් වෙන සමාජයේ පිළිගැනීමක් තියන අය මානසික රෝගයක් වැළඳිච්ච ගමන්ම ඒ ඔක්කොම යට නැති වෙනවා. එනයා මෙඩෙක් වෙනවා එයාට කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සෙක් බවට පත් වෙනවා එතකොට ඊළඟට එතනින් එයාව ගැදගැම්මක් නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා පවුලේ එයාට බරක් එයාව අන්තිමට සමාජයටත් බරක් අවසානයේ අපි දැක්ක අංගොඩ ඔය මේ සහ මුලේරියාවේ සෑහෙන පිරිසක් හිටියා යන්න තැනක් නැති බොරු ඇඩ්‍රස් දීලා ඒක තැන හිර වෙච්චි තර මේ தත්ත්වෙට හුඟක් වෙලට මේක හිස්ටරි එක බැලුවාම ඉතාලම ඉහළ මට්ටමේ ඒ කියන්නේ සමාජයේ අහපත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සුන්ට තමයි මේ දේ වෙන්නේ. ඒත් අපි ඇත්තටම කරේ මෙන්න මේ විෂම චක්‍රය කඩන්න බැරි. කඩනවා නම් වෙන්නේ ඒ ලෙඩ වෙච්ච ගමම්ම වගේ ආ ස්ටැබිලයිස් වෙනකොටම යන නැවත ඒ தත්ත්වෙට යන ක්‍රමය මොකද්ද කියලා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට රෝගියා කියන කෙනා සෞඛ්‍යමය වශයෙන් ස්ට්‍රොง ස්ටැබිලයිස් කෙනෙක් වෙනවා නම් යූස්ලස් වැදගත් නැහැ කියන කෙනා වැදගත් කෙනෙක් වෙනවා නම් අනිත් අයට බරක් කියන කෙනා එයා වගකීමක් අරගෙන එයා යහපත් ජීවත් වෙන්න ගන්නවා නම් එතකොට ඒ පුද්ගලයාගේ සියලුම තීරණ අනිත් අය විසින් ගන්න එක වෙන්නේ නැතුව තමන් ක්‍රියාශීලීව ඒ සඳහා සහභාගී වෙලා තීරණ ගන්නවා නම් ඊට පස්සේ කිසිම දවක් නැතුව කරගන්න දෙයක් නැති මනුස්සයට ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා නම් සමාජයෙන් අයින් කරලා ප්‍රතික්ෂේප කරපු පුද්ගලයාට සමාජයේ යම්කිසි ගෞරවයක් හිමි වෙනවා නම් කියන එක තමයි අපි ඇනලයිස් කරලා බලමු. එතකොට එතනදී අපිට තේරිච්ච දේ තමයි මෙතන මේ 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 කටයුත්ත කරද්දී
විශේෂයෙන්ම වෙන දේ තමයි මේ කටයුත්තේදී අපි බලනවා බැලුව ඇත්තටම සහ දැනටත් මේ වගේ කණ්ඩායමක් එකතු වෙලා දැනට දකුණේ යම් යම් වැඩ තමන්ගේ මට්ටමින් කරන අය ඉන්නවා. එතකොට ඒ කණ්ඩායම නිදහස් චින්තන සංසදයේ හැටියට ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ හොයා බලන දෙයක් තමයි කවුද අපිට ඇත්තටම ඉන්නේ කියලා මේ වෙනුවෙන්. දැන් මේ අර කිව්ව මොඩල් එක මෙඩිකල් මොඩල් එක ගත්තොතින් ගොඩක් කලාවට මේ පළවෙනි පියවර තුන තමයි ඔය මම 2001 තිබුණේ. කියන්නේ විශේෂයෙන්ම මේ අය හඳුන ගැනීම, එයාට ප්‍රතිකාර කිරීම, ඊළඟට යම්කිසි මට්ටමක පුනරුත්ථාපනය. නමුත් සමාජගත කිරීම සහ විශේෂයෙන්ම එයාගේ ජීවනෝපාය සම්බන්ධයෙන් යම් දෙයක් කිරීම සිද්ධ වුණේ නැහැ. ඒ වගේම මම කිව්වොත් පැහැදිලිවම මේ කියන අදියර තුන බොහෝ වෙලාවට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උදවිය තමයි ඒ වෘත්තිකයන් ඒ ක්ෂේත්‍රයේ සේවා සපයන තමයි මැදිහත්වලා තිබුණේ. අඩුතරමින් මිඩ්වයිෆ්වත් සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. ඒතර අද වෙනකොට මම හිතන්නේ ඇත්තටම අපි බැලුව විදිහට මේක හඳුනා ගැනීම කියන එකේදී ලොකු පිරිසකට පුළුවන් මානසික රෝග අත්විඳින පුද්ගලයන්ට උදව් කරන්න ඕන. මොකද විශේෂයෙන්ම අපි දන්නවා පවුලේ අය කියන දේ අහන්නේ නැහැ ගොඩක්ලා රෝගී තත්ත්වයට පස් වුණාම. නමුත් අපේ යාළුවෙක්ගේ හිතවතෙක්ගේ අපි ඒ අහනවා. ඉතින් මේ හින්දා ලොකු පිරිසක් කියන ඇත්තටම හඳුනා ගන්න දෙවෙනියට ට්‍රීට්මන්ට් කියන එක සාමාන්‍ය විදිහට ගියත් රිහැබිලිටේෂන් වලදී පුනරුත්ථාපනයේදී තව තියෙන රජයේ ආයතන දැන් මම මේ කියන උත්සාහ කරන්නේ දැන් අපි ගත්ත සමාජ සේවා අංශයේ විවිධ ආයතන තියෙනවා රිහැබිලිටේෂන් කරන ආබාධ ක්ෂේත්‍රයේ සහ අනිකායට අදාළ වෙනත් රාජ්‍ය නෝන සංවිධාන තියෙනවා ඊළඟ ප්‍රජාවේ ඉන්න නායකයෝ ඉන්නවා ඉතින් සමාජ අන්තර්කරණය කියන එක ගත්තොත් එතන රජය රාජ්‍ය නෝන සහ ප්‍රජා මට්ටමේ යන්න පුළුවන්. මොකද උදාහරණයක් මම කියන්නේ දැන් අපි ගත්තොත් රජය අපි ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් කොච්චර පිරිසක් ඉන්නවද ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන්නේ. නමුත් ඒ වැඩ කරන අය කියන්නේ දරුවන් වෙනුවෙන් වෙනම ඉන්නවා, කාන්තාවන් වෙනුවෙන් වෙනම ඉන්නවා, තරුණයන් වෙනුවෙන් වෙනම ඉන්නවා, වැඩිහිටියන් වෙනුවෙන් ඉන්න මේ ඔක්කොම කොච්චර දුරකට මේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයම නැත්තම් මේ පුද්ගලයන් පිළිබඳව දන්නවද? මේ ඇත්තක වැඩ කරන්න ඔවුන්ට කොච්චර ආත්ම විශ්වාසයක් තියෙනවද, හයියක් තියෙනවද? මේක නැහැ. මෙන්න මේක ඇති කිරීම අවශ්‍යයි. මොකද ලංකාවේ මිනිස්සු අමානුෂීය නැහැ. අමානුෂීය වුණා නම් මම ප්‍රතිකාර නොගෙන අවුරුදු සෑහෙන ප්‍රමාණයක් ජීවත් වෙන්න බෑ. මොකද මේ කියන්නේ මාගේ අත්දැකීම හැටියට මගේ මෝඩ් එක අනුව මේ යදිවි හානි කරගන්න හදන්නේ රෝගයක් හදාගෙන බෙහෙත් නෙවෙයි. ඒත් මම බේරිච්ච හැම අවස්ථාවකම මාත් එක්ක එකට වැඩ කරපු මගේ සහෘදයෝ තමයි මාව එක්කගෙන ගිහිල්ලා බලෙන් බෙහෙත් අරන් දෙලා තියෙන්නේ. සමහරවිට එහෙම නොවුණා නම් මම නැති වෙන්න තිබුණා. ඉතින් මේ වගේ හොඳ සමාජයක් තියෙනවා අපේ රටේ. ඒකට මූලික වශයෙන්ම අපි දැක්කේ අපි මොකද්ද කරන්න ඕනේ කියොත් අපිට ඒ කියන්නේ මේක අත්විඳින නායකයෙකු හැටියට හෝ කාටත් පුළුවන් කතා කරන්න පුළුවන් හැම කෙනෙකුටම තව කෙනෙක් දැනුවත් කරන්න පුළුවන්. ඒක මහ දෙයක් නෙවෙයි. නායකයෙක්ම විය යුතු නෑ. මොකද අපි දන්නවා මේක අත්දැකීම අපි දන්නවා ඒකෙදි ගොඩෙන්න පුළුවන් ඒ ගොඩක් අයට යුතුකමක් තියෙනවා අනිකුත් ප්‍රජාවේ අයව දැනුවත් කරන්න. මෙයාට අදාළ දේවල් ඒ කියන්නේ අදාළ දින ගැටලු මොනවද ඊට පස්සේ ස්ටිග්මා නැති කරන්න නම් ලස්සන විදිහට පුළුවන්. දැන් පීඩිතයන්ගේ වේදිකාව වෙන්න පුළුවන්, පෝස්ටර් වෙන්න පුළුවන්, විවිධ වූ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි දැක්ක එකක් තමයි ගොඩක් අය මේ මානසික රෝග කියලා කියපු ගමන්ම ඒගොල්ලත් එක්ක ආශ්‍රය කරන්න බය, ඒගොල්ලත් එක්ක වැඩ කරන්න බය, ඒගොල්ලත් එක්ක මොකද අපි දකින්නේ උගත් දෙනෙක් වයලන්ට් කියලා. නමුත් මෙන්න මේ අය තුළ යම්කිසි ආත්ම විශ්වාසයක් ගොඩනගන්න ඕනේ මේ අත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. මොකද ඒ කැලල කරන කන්සියුමර්ස්ලා ඉන්නවා. තුන්වෙනි එක තමයි මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් එහෙම නැත්නම් ඒ තීරණ ගන්න අය අනිවාර්යයෙන්ම අනිකුත් සංවර්ධන ක්ෂේත්‍රයට එක යම්කිසි පාර්ට්නර්ෂිප් එකකට යන්න ඕනේ. මොකද දැන් මානසික රෝගත් විදිලාය කිව්වොත් ඔවුන් අයිති වෙන්නේ ගොඩක් වෙලාවට සමාජ සේවාංශයට නෙවෙයි සෞඛ්‍ය අංශයට.
සෞඛ්‍යංශයෙන් පත් යන ගමනට ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා ආර්ථික සංවර්ධනයේ පැත්තෙන් සමාජ සේවක පැත්තෙන් ද මේ දෙකෝ එකතු වීමක් නැහැ. ඒතර මේ කෝඩිනේෂන් එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් එක වැදගත්. අවසාන වශයෙන් මම දැනට ගොඩක් උත්සාහ කරන්නේ මේ පොලිසි එක චේන්ජ් කරන්න. ඇත්ත ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි. ඒ ඔක්කොම පිළිගන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන්නා වූ යම්කිසි යාන්ත්‍රණ මෙවලම් පාවිච්චි කිරීමට අප සූදානම් වෙමු. මේක තමයි මගේ වෙන්ම මෙච්චර කාලෙකට මම පොඩක් වෙලාව ගත්තත් දන්නේ නැහැ. මම හිතන්නේ මට කියන්න ඕනේ මේක. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි මම හිතන්නේ අපේ චින්තමන් සිංහ මහත්මිය එතුමිය වසර ගණනාවක් ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ මනුස්ස සමාජයේ ගැටළු සහිත පුද්ගලයන් සමග සේවය කිරීමෙන් ලබ අත්දැකීම් සහ එතුමියගේ පෞද්ගලික අත්දැකීම් එක ලොකු කාර්යබාරයක් අපිට දුන්නා. එතුමිය පෙන්වා දුන්නු කාරණුත් එක්ක ඇතන අපේ ජන සමාජයේ එහෙම නරක නැහැ. අපේ ජන සමාජයේ අනිත් අය උදව් කරමින් සහාය දෙමින් පුළුවන් කියන කාරණා. ඒ වගේම තමයි එතුමිය කියපු දේ මේ නායකයෙක් හෝ මේ සුවිශේෂී වෘත්තිකයෙක් වෙන්නට ඕනේ නැහැ. ඔබට මේ පිළිබඳව කතා කරන්න පුළුවන්, අහුම්කම් දෙන්න පුළුවන්. ඒතර මේ අපි හැම කෙනෙක්ටම ඒ සඳහා යම් කාර්යයක් කිරීමේ හැකියාව තියෙනවා. සහ එතුමිය කියපු කාරණාවක් විශේෂයෙන්ම මේ අන්තරාංශ සහ අන්තර්විෂයක ප්‍රවේශයක් අපේ රටේ නමති මේ ගැටලුව අපි සෞඛ්‍යංශ සහ අනිකුත් අංශ ඒකාබද්ධ වේ යුතුයි. මොකද පුද්ගලයෙක් මේ මෙයා අපිට රෝහලකට අයිති නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමෝම ඒකාබද්ධ වුණොත් පුද්ගලයෙක්ට සේවා සැපීම වඩා පහසු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවට අපිත් එකතු වෙලා පිරිස් ඔබ හිතන්න මොනවද ඔබට කරන්න පුළුවන් කියන එක. ලසන්ති දස්කොන් මහත්මියට ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් වෙලා. ඒ තමයි යම් ආකාරයක තමන්ගේ නෛතික අයිතිවාසිකම් වලට යම් කිසි ගැටලුවක් තියෙනවද ඒකට යම් ප්‍රතික්‍රමයක් ගන්නව නම් එහෙම සහාය ගන්න ඉදිරිපත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දැන් තියෙන ව්‍යුහය කුමක්ද කුමන ආයතනද තියෙන්නේ කියන එක. නීතිමය ප්‍රතික්‍රම සඳහා සහාය ලබා දෙන්නේ මොන ආයතනද කියලා දහන්නේ ප්‍රගීත් ඒක දහන්නේ. ඔව් මම දන්න විදිහට එහෙම විශේෂ ආයතන නැහැ. මනු සමාජ ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙනුවෙන් වැඩ කරන ආයතන ඇරෙන්න නීතිමය පැත්තෙන් ආයතන නැහැ. නමුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කරනකොට ඒ කියන්නේ අපි හිතමු නීතිමය පිළිසරණක් ලබා ගන්න අවශ්‍යයි, ඒ සඳහා මුදල් වියදම් කරන්න හැකියාවක් නැහැ වගේ තත්ත්වයක් නම් නීති ආධාර කොමිසමක් තියෙනවා අපේ රටේ. ඒක සාමාන්‍යයෙන් හැම මහේස්ත්‍රාත් අධිකරණයකටම අදාළව තියෙනවා. ඒ කොමිසම යටතේ නොමිලේ නීති සේවය සපයන නීතිඥවරුන් ඉන්නවා. ඊළඟට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන හරහා ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ කාන්තාවක් නම් මනු සමාජ ආබාධ සහිත තත්ත්වයක් සහිත කාන්තාවක් නම් විමෙන් ඉන්නේ කාන්තා පිහිට වගේ ආයතනයකින් නීතිමය පිළිසරණ ලබා ගන්න පුළුවන්. නමුත් මම ඒකට එකතු කරන්න කැමති, එහෙම කවුරු හරි නීතිමය පිළිසරණක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකට ලබා ගන්න පහසුකම් නැත්නම් නීතිඥවරුන් හඳුනන්නේ නැත්නම් ඒ සඳහා වියදම් කරන්න බැරි නම් කැන්නෙම් මෙච්චික හරහා අපිට දන්වන්න, ඒ කියන්නේ මට දන්වන්න. මොකද මට අපිත් සමග ඉන්න, ඒ කියන්නේ අපි දන්න අපිත් එක්ක වැඩ කරන නීතිඥවරු නීතිඥවරියන් ඉන්නවා. ඔවුන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා මේක මට කීප වතාවක් කියලා තියෙන දෙයක්. ආබාධ සහිත පුද්ගලයන්ට යම් කිසි නීතිමය උපකාරයක් උදව්වක් අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන්න සැකසුණු ලෑස්ති වුණ නීතිඥවරු නීතිඥවරියන් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ සහාය අපිට ලබා ගන්න පුළුවන්. ඒක තාම අපෙන් කවුරුත් ඉල්ලල නැහැ. මගෙන් ඇත්තටම මූලික අයිතිවාසිකම් සම්බන්ධ පෙත්සම ගොනු කරන්න කියලා කීප විටක් නීතිඥවරු මට කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ සහාය අපිට ලබා දෙන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. මෙතන අපිත් එක්ක මේ මොහොතේ ඉන්න ගායනි දිසානායක යම් ප්‍රශ්නයක් අහන සූදානම් වෙන ඔබතුමීට අවස්ථාව. ඔව් මේ ලසන්ති මැඩම් තමයි අහන්නේ. මැඩම් මේ මානසික ආබාධයක් තියෙනවා කියලා අපි කෙනෙක් කියන අපි දන්නේ නැහැ තියෙනවද නැද්ද කියන එක. නමුත් අපි කියමු යාට අපි ගෙස් කරනවා යාට එයාගේ හැස්තිරීම නිසා යාට මෙහෙම දෙයක් තියෙනවා. එතකොට පොලිසියෙන් කියන්නේ අපි පොලිසියට ඉන්ෆෝම් කරාම එයාව අපට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න රෝහලකට. එතකොට ඒ පොලිසියෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග
අපි කියමු ඒ කම්ප්ලේන්ට් පොලිසියට කම්ප්ලේන්ට් කරන්න යන්න ඒගොල්ලන්ට විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් මැඩම් කිව්වා වගේ එයාට ඒ තරම් මේ සම්පත් නැහැ. ඒ කියන්නේ යන්න විදිහක් නැහැ පොලිසියට එහෙම තියෙන. එතකොට ගෙදර ඇවිල්ලා පොලිසිය කෙනා ඒ කම්ප්ලේන්ට් එක ලියාගෙන ගියාම ඒගොල්ලන්ට ඇක්ෂන් ගන්න බැයිද? මේක එතකොට ඒගොල්ලන් අධිකරණයක් හරහමද යන්න ඕන? ඒ මානසික ආබාධයක් තියෙන පුද්ගලයා අපට ඒ අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ඔව් ඒක ඔක හරි ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක් ගානේ. ස්තුතියි ප්‍රශ්නය අහුවට. මොකද මෙතනින්ම පේනවා දැන් මේ පොලිසිය සම්බන්ධ වෙනවා කියන්නේ මෙතන ගැටලුවක් ගානේ. ඒ කියන්නේ අපි යම් කිසි පුද්ගලයෙක්ගේ මන සමාජ ආබාධ සහිත භාවය නිසා ඌව හෝ ඇයව ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. නමුත් අපි ඒකට හිතන දන්න ක්‍රියාමාර්ගය තමයි අපි පොලිසියට කියලා පොලිසිය හරහා මේක කරන්නේ. කියන්නේ අර මං කියපු ස්වාධීනත්වය තනි කැමැත්ත ඒ කිසි දෙයක් නැහැ. මම දන්නවා මේක යම් කිසි අවස්ථාවලදී අර නිරුකා කිව්වා වගේ සහ චින්තා මහත්මිය පැහැදිලි කරා වගේ මේ හැම වෙලේම තනි කැමැත්තෙන් ප්‍රතිකාර සඳහා යොමු නොවෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දි තමයි වැදගත් වෙන්නේ අර අපි කිව්ව සමාජීය එකමුතුව සහ සමාජයේ සහයෝගීත්වය. සමහරට පවුල කෙනෙක් නැත්නම් මිතුරු මිත්‍රියෙක් හරි ළඟ කෙනෙක් හරි කවුරු හරි මේකට තමයි අර සමාජ අවබෝධය ඕනේ. මොකද උතනට පොලිසිය ඉන්වෝල් වුණ ගමන් අර අපි කියන 1956 මානසික රෝග පනතට අපි යනවා. පනතට ගිහිල්ලා ඒක උසාවිය හරහා යනවා. එතකොට කැමැත්ත නැතුව රඳවා තබා ගැනීමට ආයතනයකට රොබ් කිරීමට බලෙන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට තමයි මේ පියවරවල් ගන්න පොලිසියට කියනවා. කියන්නේ ඉතින් ඒක වළක්වා ගන්න තමයි අපි සමාජයක් වශයෙන් මේ දැනුවත් බව ලබා ගත යුත්තේ. ඒ සඳහා තමයි අපි ක්‍රියාමාර්ග සකස් කරගත යුත්තේ. ඒ කියන්නේ ඒ පුද්ගලයා අනුව ඔහුට හෝ ඇයට තාම සුදුසු ලෙස සමාජයේ වගකීමක් වශයෙන් අරගෙන බලෙන් නැතුව ඔහුගේ හෝගේ ඇයගේ කැමැත්තත් එක්ක ප්‍රතිකාර අවශ්‍ය නම් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැඩසටහනක් තමයි අවශ්‍ය. Thank you, Anna. තවත් ප්‍රශ්න අහන්න කැමති කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථාව. චාමිකා ප්‍රශ්නයක් අහන්න කැමැත්තෙන් ඉන්න. ඔව් චාමිකා. මාව ඇහෙනවද? ඔව් අපිට ඇහෙනවා. ඇහෙනවා කතා කරන්න. මට රසන් දස්කොන් මහත්මියගෙන් අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් අපි මම මානසික සෞඛ්‍ය ඒකකයක වැඩ කරන වෘත්තීය චිකිත්සකවරියක්. මේ අපේ පේෂන්ට්ස්ලා සමහර වෙලාවට ආවට පස්සේ සමහර වෙලාවට පුනරුත්ථාපනය කටයුතු වලිනුත් පස්සේ ඥාතීන් බාර ගන්න තිය අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ ඥාතීන්ට බාර දෙන්න අපිට මොනවා හරි නීති ප්‍රතිපාදන තියෙනවද කියලා දැනගන්න ඕනේ. චාමික මහත්මිය බොහොම ස්තුතියි. මම දන්න තරමින් මම මේක ගැන පුළුල් අධ්‍යයනය කරලා තියෙනව නැහැ. නමුත් මම දන්න තරමින් ආපහු බාර දෙන්න නීතිමය ප්‍රතිපාදන නැහැ. මොකද එතන එක හේතුවක් තමයි අපි මේ වැඩිහිටියන් සමගින ගනුදෙනු කරන්නේ. ඉතින් වයස අවුරුදු 18ට වැඩි කෙනෙක් වැඩිහිටියෙක් වශයෙන් සැලකෙනවා. එතකොට පවුලකට එහෙම කෙනෙක්ව බාරගන්නේ යුතුකමක් නැහැ. ඒ කියන්නේ නීතිමය වගකීමක් නැහැ. නමුත් ඔය ප්‍රශ්නේ මම දන්නවා ඒක මම මේ ප්‍රදීප්ලා එක්කත් අපේ කැන්නේ මෙච් එකත් එක්කත් අපේ මානසික වෛද්‍ය ආයතනයට ගිහිල්ලා සාකච්ඡා කරපු අවස්ථාවලදීත් ඕනි තරම් මේ ප්‍රශ්න ගැන හරියට කතා කරලා තියෙනවා. ඉතින් මේකට නැවතත් අර බලපාන සමාජමය ගැටලු, පවුලෙන් බාර ගන්න අකමැතිකම, සමාජයේ තියෙන ප්‍රශ්න, ඉතින් ඒව කොහොම බලපානවා. නමුත් නීතිමය වශයෙන් චාමික කිසිම දෙයක් මම දන්න තරමින් නැහැ. නමුත් මට හොයලා බලන්න පුළුවන්. නමුත් මම දන්න අර මූලික සංකල්පයක් එක මම කියන්නේ වැඩිහිටියනුත් නිසා එම බලකිරීමකට නීතිය යටත් කරන්න බෑ.
ඉතින් මං හිතන්නේ අපි අර ඉන්ඩිපෙන්ඩන්ට් ලිවිං සමාජයේ ස්වාධීනව මෙම පුද්ගලයන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය තත්ත්වයක් ඇති කිරීම මේ අපේ සාකච්ඡාවේ ඉදිරියට ගෙන යාමේදී ඉතා වැදගත් කරුණක් ලෙස අපිට සලකන්න පුළුවන්. මං හිතන්නේ ඒවත් අපි මොකද වැඩි හිටියන්න ඕන් ඩිපෙන්ඩන්ස් ලානේ වෙයි ස්වාධීනව ජීවත් විය හැකි ස්වාධීනව පවුල් ජීවිතයක් හෝ තනිවම හෝ ගත ජීවත් විය හැකි පුද්ගලයන්. ඉතින් එහෙම කෙනෙක්ට මොනවද සලසන්න පුළුවන් ෆ්‍රේම්වර්ක්ස් පහසුකම් කියන එක ගැනත් මම හිතන්නේ අපි පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. දැන් සුචාමිකා, මම කැමති අපේ ලසන්ති මහත්මිය සහ නිරුකා මහත්මියගේ පුංචි ලීමක් කරන්න. අපේ යම් යම් පිරිස් දැන් තමයි එකතු වුණේ. ඉතින් අපිට පුංචි ලීමක් තියෙනවා, තව විනාඩි කීපයක් මේ සාකච්ඡා ගෙනියන්න පුළුවන්ද කියන එක. ඔබ දෙපළට හැකියාවක් තියෙනවා මේ මොහොතේ අපේ වෛද්‍ය ජයන් මහත්මත් නැති නිසා අපිට තව විනාඩි 10ක් ওই කාලයක් රැඳී ඉන්න අපිට සාකච්ඡා ඉදිරියට ගෙනියන්න පුළුවන්. නිරුකා මහත්මිය පුළුවන්. Thank you. හරි, බොහොම ස්තුතියි හැම දෙනාටම. හොඳයි, මම හිතන්නේ අපි කැමති තවත් ඔබේ ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අවස්ථාව. හොඳයි, එහෙම නැත්නම් අපිට ලැබිලා තියෙන ප්‍රශ්නයක් මම යොමු කරන්න. තියෙන ප්‍රශ්නයක් තමයි මම උනහනවා මේ යම් ආකාරයකට අපේ මේ සමාජයේ තියෙන මතවාදයන් වෙනස් කරන්න අපිට අධ්‍යාපන ක්‍රියාවලිය තුලින් කළ හැකි දේවල් මොනවාද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන්ට තියෙන පුද්ගල ආකල්ප වෙනස් කරන්න අධ්‍යාපන ක්‍රියාවලට දායක වෙන්න පුළුවන් කොහොමද කියලා විවෘතව මම ප්‍රශ්න යොමු කරනවා අපේ සම්පත් දායකින් දෙපළටම. ප්‍රගීත්, මම පොඩ්ඩක් ඉස්සෙල්ලාම පටන් ගන්නම්. මේක ඇත්තටම ගොඩක් වටින ප්‍රශ්නයක්. මං හිතන්නේ අපි මානසික රෝගය කියන ඒ තත්වයට පත් වෙන්න ඉස්සෙල්ලාම අපි අපේ මානසික සෞඛ්‍ය දිහා බලන්න ඕනේ හැමෝම. ඒ කියන්නේ මානසික යහපත්ක ගැන. මං හිතන්නේ අපේ ඇත්තටම අධ්‍යාපනයේ බැලුවාම අපේ මේ ෆෝමල් এডুকেෂන් එක දිහා බැලුවාම අපේ මේ මානසික සෞඛ්‍යට අපි දෙන ටෙන්ෂන් එක ගොඩක් අඩුයි අපේ රටේ. අපේ පාසල් වල කවුන්සලර්ස්ලා ඉන්නවා, පාස්ටෝරල් කෙයා තියෙනවා ආගමික පාසලක් නම්. ඒත් අපේ දැන් වෙන රටවල් වල ෆොර් එක්සැම්පල් බ්‍රිතාන්‍යයේ ගොඩක් පාසල් වල මයින්ඩ්ෆුල්නස් ඉන් ස්කූල්ස් ප්‍රොජෙක්ට් කියලා දෙයක් වෙනවා. ඒ කියන්නේ සතිමත් භාවය පොඩි ළමයින්ට year 1 එකේ ඉඳන්ම පුහුණු කරනවා. ඒ වගේම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක, ඉමෝෂනල් এডুকেෂන් කියන එක ගොඩක් දුරට දැන් ඒ රටවල් වල කරනවා, ඇමරිකාවෙත් කරනවා. මේ ඒකේ මට මතක නෑ මේ ප්‍රෝග්‍රෑම් එකේ නම. ඒත් විධිමත්ව පාසල් තුල ක්‍රියාවලියක් තියෙනවා අපේ මානසික යහපත්භාවය, මානසික සෞඛ්‍ය රැකගන්නේ කොහොමද කියලා. එතකොට ඒ තුලින්මත් අර මානසික රෝගී තත්ත්ව නැත්තම් මනෝ සමාජීය ආබාධ ඇති වෙන ඒ අවස්ථා ගැන තියෙන ඒ බය නැත්තම් නුදනවත්කම පොඩි කාලේ ඉඳන්ම මගහැරිලා යනවා. මොකද අපි මේ අධ්‍යාපන සිස්ටම් එක තුලින්ම ඒ අවයනස් එක චූටි වයසක ඉඳන් ඇති කරන නිසා. ඒ වගේම ඒ ළමයින්ට කියලා දෙනවා උදව්වක් අවශ්‍ය වුණා නම්, යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉනෝ ටීචර්ස්ලත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේ වාතාවරණයක් ඇති කරාම ඒ පුද්ගලයන් වැඩිහිටියන් බවට පත් වෙනකොටත් ඒ අර ලැජ්ජාව බය නැතුව තමාට අවශ්‍ය උපකාරය ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේක රෝගී තත්වයට එන්න ඉස්සෙල්ලා මොකක්ද අපිට කරන්න පුළුවන්? ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට මේ සේවා තියෙනවා, අපිට මේ උදව් තියෙනවා කියන ඒ මතවාදයේ අපිට අපේ සමාජයේ පොඩි ළමංගේ පුංචි වයසේ ඉඳන් ඇති කරන්න පුළුවන් නම් මම දන්නවා මිනිස්ටර් ඔෆ් এডুকেෂන් එකේ පොඩි පොඩි දැන් ප්‍රයත්නයන් තියෙනවා එහෙම දෙයක් කරන්න. ඒත් මම ඇත්තටම හිතන්නේ ඒ ඇන්ගල් එකකින් අපිට වෙනස්කමක් කරන්න පුළුවන් නම් මේ අර පැරඩයිම් ෂිෆ්ට් කිව්ව එක ප්‍රගීතව මෙන්ෂන් කරා වගේ ඒක ඇති වෙන්න ලොකු රුකුලක් වෙනවා. මේකටත් යමක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි ජාත්‍යන්තර අධ්‍යක්ෂින් ගන්නවක් තිබෙනවා. ඔව්, ඇත්තටම මම හිතන්නේ නිලුකා කියපු දේවල් හැම එකක් එක්කම මම අනිවාර්යෙන් 100%ක් එකඟ වෙනවා. ඊට අමතරව මට එකතු කරන්න තියෙන්නේ මම හිතන්නේ අපි අර මේ ෆෝමල් এডুকেෂන් එකෙන් පිටට ගිහිල්ලා විධිමත් අධ්‍යාපනයෙන් පිටට ගිහිල්ලා නවීදවත් අධ්‍යාපනයට, ඒ කියන්නේ ප්‍රාසල් අධ්‍යාපනයෙන් පිටටත්
මේ දැනුවත් භාවය ඇති කිරීම කියන එක හරි වැදගත් වෙනවා. දැන් අපි ඉතාම පුළුල් එකස සාකච්ඡා කරනවා කොහොමද උදාහරණයක් ලෙස කොහොමද සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ දැනුවත් භාවය කොහොමද පාසල් කරිකියුලම් එකට එකතු කරන්න කියලා. ඉතින් ඒ වගේම ඒ ගැන ඒ හා සම්බන්ධ මේ ආබාධිත භාව සම්බන්ධයෙන් එකක් ගැන නෙවෙයි පුළුල් ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතුළත් කරනවා ගමන් මං හිතන්නේ මාධ්‍ය හරහා අපේ වැඩසටහන් හරහා අපේ වෙනත් සමාජ ක්‍රියාකාරී කාරකම් හරහා මේ දැනුවත් භාවය ඇති කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි මේ කියන අර ස්ට්‍රක්චර්ඩ් අධ්‍යාපන ක්‍රමයෙන් පිටට ගිහිල්ලා පුළුල් ලෙස මේ දැනුම ලබා දෙන්න. නැතන චාමිකා නැවතත් ප්‍රශ්නයක් තියෙනවා. අපි චාමිකාට අවස්ථාව දෙමු. දැන් අපිට හොස්පිටල් එකෙන් එහෙම ඥාතියන්ට බාර දෙන්න අමාරු නා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා යවනකොට අපිට එහෙම තනියම පේෂන්ව යවන්න පුළුවන් කමක් තියනවාද? ඒකේ නීතිමය ගැටලුවක් තියනවාද? චාමිකා ඒක ඇත්තටම මම ඒ කියන්නේ සාමාන්‍ය නීතියේ සඳහන් වෙන මම දන්න ලෙජිස්ලේෂන් වල සඳහන් වෙලා නැහැ. නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ සතු වගකීම යටතේ රෙගියුලේෂන්ස් යටතේ තියෙනවද කියලා ප්‍රදීප් සහ ප්‍රගීත් දන්නවදේ ගැන කියන්න. මට පැහැදිලි නෑ ගැටලුව මොකද්ද චාමිකා? දැන් අපි පේෂන්ට් කෙනෙක් තනිවම මේ ඩිස්චාර්ජ් කරලා යවන්න පුළුවන්කම තියෙනවද? දැන් අවුරුදු 18ක් පහු වෙච්ච කෙනෙක් නිසා ඒගොල්ලොන්ව තනියම යවන්න බැරි නම් ඒ කියන්නේ මේ එයාලව බාර දෙන්න කෙනෙක් නැත්නම් එයාලට තනියම යන්න පුළුවන්කම තියෙනවද? මානසික සෞඛ්‍ය ආඥා පනත හැටියට මගේ මං දන්න මතේ මම වැරදෙන නිවැරදි කරන්න කවුරු හරි එහෙම ප්‍රතිපාදන තියෙනවා. මොකද රජයට පුළුවන් වොරන්ට් එකක් පවා දෙන්න. එහෙම කියන්නේ ඩිස්චාර්ජ් වෙලා යනවා නම් කෙනෙක් ඩිස්චාර්ජ් වෙලා යනකොට වොරන්ට් එකක් දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන රජයට දෙන්න පුළුවන් පහසුකම් පරණ මානසික සෞඛ්‍ය ආඥා පනත තියෙනවා. සහ දැන් එහෙම කරන අවස්ථාවක් තියෙන්න ඕනේ. මොකද දැන් NIMH එකේ තියෙනවා මනෝ මිත්‍රෝ කියලා සංවිධානයක්. ඒකේ එක අරමුණක් තමයි ඩිස්චාර්ජ් වෙලා යන patient කෙනෙකුට යන්න අවශ්‍ය කරන වියදම් ලබා දෙන එකක්. ඒ නිසා එහෙම හැකියාවක් තියෙන නමුත් ඒක ප්‍රායෝගිකව දැන් වෙනව අඩුයි. දැන් ගොඩක් කාලකට ලොකු ආයතනවල නම් ඒගොල්ලන්ව ගිහිලා ගෙවල් වල බස්සන ඒ වගේ patient කෙනෙක් අපි මෙහි discharge කරලා යවුවට පස්සේ තනියම යවර හදිස්සියේවත් මගදී මොනවා හරි එයාට අනුතරුවක් වුණොත් ඒ වගකීම කාර්ය මණ්ඩලයට එනවද? ඒ ගැන නම් මට පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි. මම ඒක අපි ඒක ඊළඟ සාකච්ඡාවකදී බලමු. හොරට ඒ ගැන හොයලා ඔව් මොකද මම දැන් මේ නීතියත් පොඩ්ඩක් බැලුවා. ඒක ඇත්තටම පැහැදිලි වේ ප්‍රදීප් කියනේ වොරන්ට් එක හරි ඒ කියන්නේ. හැබැයි මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ අර උසාවියෙන් නියමිත කරලා ප්‍රතිකාර සඳහා යොමු කරපු කෙනෙක්ට හෝ ඉන්ස්ටිටියුෂනලයිස් කරපු කෙනෙක්ට. ඉතින් නමුත් මේක ඇත්තටම වැදගත් දෙයක් චාමිකා. මේක ඇත්තටම මම පුළුල් හදාරපු දෙයක් නෙමෙයි. නමුත් ප්‍රදීප් කිව්වා වගේ මේක වැදගත් දෙයක්. අපි සාකච්ඡා කරමු. මේක ගැන පොඩි අධ්‍යයනයක් කරන එක හොඳයි කියලා මට හිතෙනවා. චාමිකාට පිළිතුරක් දෙන්න පුළුවන් මේ විදිහේ. කියන්නේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපි ළඟ ඉන්න රෝගියෙකු නැවතත් ඔහුගේ නිවස කරා යවීම නම් ඒ සඳහා අපිට තියෙන යම් අපි ගත්තොත් එහෙම අර ඉස්සෙල්ලා කතා කරාගේ අන්තරාංශික සහ අන්තර්විශේෂ ප්‍රවේශයක් පාවිච්චි කරොත් උදව් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපේ රෝහලල ඉන්නවා මනෝ වෛද්‍ය සමාජ සේවකීන්. එතකොට මේ කණ්ඩායම කරන්නේ ගමට ගිහිල්ලා නැත්නම් රෝගියා ඉන්න තැනට ගිහිල්ලා ප්‍රජාව දැනුවත් කළ මේ රෝගියාගේ පහසු සලසන එකනේ. එතකොට ඒ වගේ අය කරහා මේම රෝගියෙක් ප්‍රජාවට යවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකසා ගන්න පුළුවන් එක පැත්තකින්. දෙවෙනි කාරණාව තමයි අද වෙන විට සෑම ගමකටම ඉන්නවා අපි සාමාන්‍යයෙන් දන්න නිලධාරීන් ග්‍රාම නිලධාරී ඊට පස්සේ අපි ගත්තාම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී ප්‍රජා පොලිස් නිලධාරී මෙහෙම නිලධාරී මෙන්න මේ කණ්ඩායමත් එක්ක එකතු වුණොත් අපිට පුළුවන් වෙයි ඒ අදාළ රෝගියාව නැත්නම් සේවාලාභියා ඔහුගේ නිවස කරාගෙන යන වැඩපිළිවෙලක් හදන්න. සහ බොහෝ වර්තමාන වෙන විට මානසික සෞඛ්‍ය තියෙන සායනත් එක්ක බැඳුණු මේ රෝගීන්ට උදව් කරන යම් යම් ස්වේච්ඡා සංවිධාන බිහි වෙලා තියෙනවා. ඒ වගේ ස්වේච්ඡා සංවිධානයක සහයත් අපිට ගන්න පුළුවන්කම තිබෙනවා.
අපි අර දැන්ට මතුවෙච්ච කොහොමද නෛතිකවම මේකට යොමු වෙන්නේ කියන එකට මෙහා අර ප්‍රජාව දායක කරගත්තු තින් අපිට ඒකේ ඵලදායිතා චාමිකා ටිකක් වැඩි කරගන්න පුළුවන්කම ලැබෙවි. හොඳයි මම හිතන්නේ මට ප්‍රශ්න දෙකක් තව ලැබිලා තියෙනවා. චින්තනස් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා 19 යනුව ගිලන් රත්සේව ගැන මම යන වචනයක් කියන්නම්. 19 යනුව ගිලන්රත් සේවාවේ අර කන්සෙන්ට් ඉෂු එකක් තිබුණා කලින්. ඒ කියන්නේ මනෝසම් මානසික ගැටලුවක් තියෙන පුද්ගලයෙකුට කන්සෙන්ට් දෙන්න බෑ ඇඩ්මිට් කරන්න කියන පදනම මත පිහිටා ඒගොල්ලෝ ඇඩ්මිට් කරන්න නැතුව ඉන්න බවක් තිබුණා. නමුත් දැනට බොහෝ කාලයක් සාකච්ඡා කරගෙන ගිහිල්ලා දැන් අර 19 යනුව ගිලන්රත් සේවාවේ කාර්ය මණ්ඩල පුහුණු කිරීම ආරම්භ කරලා තියෙනවා. මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන් රෝහල්ගත කිරීමට ඒගොල්ලන්ගේ පහසුකම් ලබලා දෙන්න. මම හිතන්නේ බොහෝ විට දැන් ඒක ආරම්භ වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ කණ්ඩායම් පහක් විතර ට්‍රේන් කරලා ඉවරයි. ඒ නිසා මම හිතන්නේ දැන් 19 යනුවේ මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන් රෝහල්ගත කරන්න පහසුකම් සලසනවා. ඒක හොඳ මම හිතන්නේ ධනාත්මක පිළිතුරක්. ප්‍රශ්නයක් කියලා දෙනවා ගංගානේ දිසානායක ගායනේ දිසානායක කමියුනිටි මෙන්ටල් හෙල්ත් ගැන ඉගෙන ගන්න සෝෂල් වර්ක් ස්ටුඩන්ට්ල විදිහට ඒ අනුව වෙනුවෙන් වර්තමානයේ අපිට කළ හැකි දේ මොන වගේද? කියන්නේ ප්‍රජා මානසික සෞඛ්‍ය පිළිබඳව ඉගෙන ගන්න සමාජ වැඩ සිසුන් හැටියට වර්තමානයේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අහනවා. මම විවෘතව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අපේ සම්පත් මණ්ඩලයේ කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පුළුවන්. මම දැන් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් මම හිතන්නේ ඔයාලා පිළිතුරු දුන්නොත් හොඳයි කියලා. මොකද සමාජ වැඩ සමාජ සේවාවේ උපදේශකවරයෙක්. හරි හොඳයි. ඔව් ඇත්තටම මම හිතන්නේ මේකේ අපි කියන ප්‍රධාන දෙයක් තමයි සමාජ වැඩ කියන විෂයත් වර්තමානයේ ලංකාවේ දැන් තමයි සුලභ වෙමින් යන්නේ. ඒ පිළිබඳවත් අපිට තිබුණේ ගැටලු සහගත තත්වයක් මෙම වෘත්තිය ප්‍රචලිත වෙලා තිබෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රචලිත වීමත් එක්ක ඒක විවිධ ශාස්ත්‍ර ඔස්සේ දැන් අධ්‍යයන කටයුතු කරනවා. ඒතකොට මේ කමිටි මෙන්ටල් හෙල්ත් කියන ශාස්ත්‍රයේදී ඔබට කර හැකි දේ වෙන්නේ විශේෂම දේ තමයි එකක් ඔබ හොඳින් හදාරන්නට ඕනේ සමාජ වැඩ විෂය කොහොමද අපි මේ මානසික සෞඛ්‍ය ගැටලු එහෙම නැත්නම් මනෝ සමාජ ගැටලු තියෙන පුද්ගලයන්ට යොමු කරගන්නේ කියන එක. එතනදී ඔබට හඳුනගන්න පුළුවන් නම් ඔබගේ පර්යේෂණ ඇසුරින් ඔබ පර්යේෂණ වල යෙදෙනවා නම් මේවන් පුද්ගලයන්ට සමාජය තුළ මතුවන්නව බාධාවන් මොනවාද? ඒ එක් එක් බාධාවන් පිළිබඳ හඳුනා ගැනීමක් කරමින් මම හිතන්නේ ඔබට පුළුවන්කම ලැබෙනවා ඕන් වෙනුවෙන් විවිධ මොඩලයන් සකස් කරන්න. සමහරවයා වෛද්‍යමය මොඩල් වෙන්න පුළුවන්, සමාජීය මොඩල් වෙන්න පුළුවන්, කමියුනිටි මොඩල්ස් වෙන්න පුළුවන්. මේ විවිධ මොඩල් හඳුනා ගන්න පුළුවන්. සහ ඔබගේ විෂය තුල ඔබ ඉගෙන ගන්න පුද්ගලයන් සමග වැඩ කිරීම, කණ්ඩායම් සමග වැඩ කිරීම, ප්‍රජාව සමග වැඩ කිරීම හා ප්‍රතිපත්ති වෙනස් කිරීම කියන අංශ හතර ඔස්සේ ඔබ බලන්න ඕනේ. ඔබට පුළුවන් මම මානව සමාජයේ ගැටලු සහිත පුද්ගලයින්ගේ මැදිහත් වීම කරන්නේ පුද්ගලයා ඉලක්ක කරගෙන. එහෙම නැත්නම් කණ්ඩායමක් ඉලක්ක කරගෙන එක්තරා රෝගීන් කණ්ඩායමක් හෝ එක් රෝගියෙක්ට උදව් කරන්න ප්‍රජාව බල ගන්නනොත් ඒසෙත් නැත්නම් ඔබට පුළුවන්කම තිබෙනවා සමස්ත ප්‍රජාව තුළම අපි කතා කරපු අර CBR වගේ දේවල් ප්‍රජාමූලික පුනරුත්ථාපන ක්‍රියාවලියක් තෝරාගත්ත ගමක ක්‍රියාත්මක කරලා ඒ ගමේ ඉන්න මනෝ සමාජී ආබාධ සහිත පුද්ගලයන්ට උදව් වීමේ වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් මේ පිළිබඳ අධ්‍යයනය කළ ප්‍රතිපත්ති අධ්‍යයනය කළ යම් ආකාරයක ප්‍රතිපත්තිමය බලපෑම් කිරීමේ බලපෑම් කණ්ඩායම් ලොබින් ගෲප්ස් නිර්මාණය කරන්න. ඉතින් වඩා වැදගත් දේ වෙන්නේ ඔබ මේ පිළිබඳ දැනුම එක රාශි කර ගැනීම සහ විශේෂයෙන්ම ප්‍රජාට ගිහි වැඩ කරන කණ්ඩායමක් හැටියට මිනිසුත් සමග එක්ව වැඩ කිරීමෙන් මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපිට තවත් ප්‍රශ්න තියෙනවා. හොඳයි අපි අවසාන ප්‍රශ්නය මෙතනින් අපි මේ වැඩසටහන අවසන් කරනවා. අවසාන ප්‍රශ්නයට අපි අහන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජනමතය වෙනස් කරන ඉතාම ප්‍රබල බලපාන දේ තමයි ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල. තොර මේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන්ට මේ මනෝ සමාජයේ ගැටලු සහිත පුද්ගලයන් වෙනුවෙන් කළ හැක්කේ මොකක්ද සහ ජනමාධ්‍යයට මේ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද කියන කාරණා මම ලසන්ති මහත්මියටත් නිලුක මහත්මියටත් යොමු කරනවා. ඉතාම කෙටියෙන් අපි විනාඩි 5කින් අවසන් කරන්න. මම නිලුකට අවස්ථාව දෙන්නම් ඉස්සෙල්ලා කතා කරන්න. මං හිතේ ලසන්ට අවස්ථාව දෙන්න කිව්වා. කතා ඉස්සෙල්ලා කියන්න මං මගේ ඇයි තින් ජනමාධ්‍යට විශාල කාර්යභාරයක් තියෙනවා ප්‍රගීත්. ඒක මේ අහක දාන්න බැරි ලොකු කාර්යභාරයක්. ඒක මේ නිලුකත් සඳහන් කරා දැන් එයාගේ කතාවේදී. ඒ කියන්නේ දැන් ওই මාධ්‍ය හරහා අපි කතා කරනකොට එකක් භාෂාව. ඉතම මේ අපි කියන්නේ ඩෙරගටරි ලැන්ග්වේජ් ඉතම ආබද් සහිත පුද්ගලයන් පහත් කොට සලකන විදිහේ භාෂාව භාවිත කිරීම. ඒක පොදුවේ සිද්ධ වෙනවා. ඊළඟට ওই ටෙලිනාට්‍ය වගේ දේවල් වල දැන් ලංකාවේ කොන්ටෙක්ස්ට් එක ගත්තොත්
ටෙලිනාට්‍ය වගේ දේවල් වල මානව සමාජ ආබාධ සහිත පුද්ගලයන්ව හැම වෙලේම අර ඉතාම ඛේදවාචකයක් නැත්තම් විහිළුවට ලක් වෙන විහිළුකාරයා එහෙමත් නැත්තම් අර නරක පුද්ගලයා විදිහට තමයි හැම වෙලේම ඒක පෙන්වන්නේ. ඉතින් මේක සමාජයේ කොටසක් විදිහට නෙමෙයි ඔවුන්ව පෙන්වන්නේ. ඔවුන්ව විහිළුවට භාජනය කළ යුතු අපේ අර අර අපි කියන සාමාන්‍ය පුද්ගලයන් කොටසට අයත් නැති අය විදිහට. ඊළඟට මම නිතර ෆාලෝ කරනවා, නිතර බලනවා අර ethics කියලා තියෙනවා මේ නිවුස් පේපර්ස් වල තියෙන දේවල් විශ්ලේෂණය කරන වෙබ් පිටුවක්, Facebook පිටුවක්. ඉතින් ඒකේ හරියට අවස්ථා තියෙනවා මේ මනෝ සමාජ ආබාධ සහිත පුද්ගලයන්ව ඉතාම පහත් කොට සැලකන විදිහේ භාෂාව පාවිච්චි කරන එක printed මුද්‍රිත මාධ්‍යයේ. ඉතින් ඊළඟට සමාජ මාධ්‍ය තුලත් මේක වෙන්න පුළුවන්. අපි ප්‍රචාරණය කරනකොට, අපි කණිවිඩ බෙදා ගන්නකොට, ඉතින් ඒ නිසා මේ මාධ්‍ය ආයතන වලට සහ සමාජ මාධ්‍ය භාවිත කරන අයට මිසිට විශේෂ විශේෂ වගකීමක් තියෙනවා. ඉතින් ඒ සඳහා මං හිතන්නේ තව තවත් මාධ්‍ය සඳහා දැනුවත් කිරීම ඉතාම අවශ්‍යයි. ඉතින් ඒක තමයි වැදගත්. අර අපි කිව්වා වගේ අර සෙලිබ්‍රිටිස් ඇවිල්ලා චින්තා කිව්වා වගේ, සංගීතාවරත්න මහත්මිය, අනුජ විරසිංහ මහත්මිය වගේ ඇවිල්ලා මේක ගැන පොසිටිව්ලි ධනාත්මක ලෙස කතා කිරීම හරි වැදගත් වෙනවා. එතකොට මේක ඒ වගේ දේවල් මාධ්‍යයේ අවධානයට ලක් වෙන නිසා. නමුත් මම හිතන්නේ මේ මාධ්‍ය පිළිබඳ ගැටලු විසඳා ගැනීම මේ සමාජයේ මේ මානසික ආබාධ, මානව සමාජ ආබාධ සහිත පුද්ගලයන්ව සමාජගත කිරීම සඳහා ඉතාම වැදගත් පියවරක් කියලා මං හිතනවා. නිලුක, මං හිතන්නේ ඇත්තටම ගොඩක්ම කරුණු ලසන්ති මිස් කවර් කරා. ඊට අමතරව මට කියන්න ඕනේ, අර අපි සමාජයක් හැටියට මානසික සුවය නැත්නම් මානසික යහපැවැත්ම ගැන බලන විදිය වෙනස් කරන්න නම් අපි මේ ස්ට්‍රෙස්, ඇන්සයිටි, ට්‍රෝමා ඒ වගේ දේවල් කොහොමද මාධ්‍යෙන් නිරූපණය වෙන්නේ? අපි මේ වෙල්බීන් කියන එක, යහපැවැත්ම කියන එක වෙන රටවල් වල ගොඩක් එහෙම හොඳ ප්‍රෝග්‍රෑමින් කරනවා. අපේ මීඩියා එක, අපේ ජනමාධ්‍ය තුලින්ගුත් ඒ අනුව අපිට යම් කිසි පැහැදිලි කිරීමක් ලබා දෙන්න පුළුවන් නම් ප්‍රෝග්‍රෑමින් තුලින් ඒකින් වෙනසක් ඇති වෙනවා. ඒ වගේම අර කිව්වා වගේ නිරූපණය films තියෙනවා නේද, beautiful mind for example, මේ ඒ වගේ films වල තුලින් ඇත්තටම මිනිසුන්ට ඒ මනෝ සමාජීය ආබාධ පිළිබඳව වැඩිපුර හොඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ local media තුලින් උත් ඒ වගේ නිරූපණයක් කිරීමක් කරන්න පුළුවන් නම්, නැත්තම් re-representation එකක් කරන්න පුළුවන් නම් ඒකිනුත් ඇත්තටම ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් එතකොට අර normalization කියන එක, normalization of mental well-being, mental well-being එකේ කොටසක් තමයි එතකොට psychosocial disability කියන්නේ. අපිට මාධ්‍යයෙන් ඒ අනුව අපේ ඒ චින්තනයේ වෙනසක් ඇති ගන්න පුළුවන් නම් මං හිතන්නේ ලොකු රුකුලක් වෙනවා අපේ මානව සමාජීය ආබාධ සහිත පුද්ගලයන්ගේ සමාජයට. හොඳයි, බොහොම ස්තුතියි. මං හිතන්නේ අපිට තව කරුණු කාරණා ගණනාවක් තිබ්බත් අපිට හිමිලා තියෙන කාලය අවසන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ වන් මොහොතක සමාජයේ සාකච්ඡාවට බඳුන් වෙනෝ ඉතාම අඩු වශයෙන් තිබෙන විශේෂයෙන්ම අපේ මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මේ සාකච්ඡාව හැමෝත් අතරම බෙදා ගන්න උත්සාහ කරත ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ලාභික ක්‍රියාකාරී ජාලය CANMH ලංකා ආයතනයට ඔවුන්ගේ මගපෙන්වීම යටත් තමයි අපි මේ වැඩසටහන අධික්‍රියාත්මක කරේ. ඉතින් විශේෂයෙන්ම අපිට ආරම්භයේ මේ අපේ මානව සමාජයේ ගැටළු සහිත පුද්ගලයින්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉතාම හොඳින් විග්‍රහ කරපු වෛද්‍ය ජෑන් මෙන්ඩිස් මහත්මයාට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා අප කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම නීතිඥ ලසන්ති දස්කොන් මහත්මිය, එතුමියගේ කාලය අප වෙනුවෙන් කිරීමට ඔබතුමියත් බොහොම ස්තුතියි. ඒ වගේම අපි නිලුක ගුණවර්ධන මහත්මිය, අපිට මේ මොහොතේම තිබෙන මේ සමාජයේ මනෝ සමාජයේ ගැටළු පිළිබඳව පුද්ගලයින් පිළිබඳව බාහමාණයෙන් බලන්නේ නම් නිලුක ගුණවර්ධන මහත්මියම අපිට මේ මොහොතේ එය බිඳ දැමීමට සුදුසු චරිතයක් බවට අපිට මෙතන පේනවා. එතුමි ඉතාම එතුමියත් අපත් අතර කිසිදු වෙනසක් නැහැ. ඉතින් මෙන්න මේ දේ අපි ජන සමාජයට යා යුතු, ජන සමාජයේ ගත කරගත යුතුයි. ඉතින් නිලුක ගුණවර්ධන මහත්මිය ඔබතුමියට ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් අපි ඔබට ඉදිරියේදී බලන්නට පුළුවන් අපි මේක YouTube වල අප්ලෝඩ් කිරීමක් කරනවා මේ අපේ සාකච්ඡාව. ඉතින් අවශ්‍යය ඉන්නවා නම් අපිට පුළුවන් CANMH ශ්‍රී ලංකා ආයතනයේ ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉදිරියේදී ලසන්ති මහත්මිය, නිලුක මහත්මිය සහ වෛද්‍ය ජයන් මහත්මයා සහ ඒ වගේම CANMH ආයතනත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස ඔබට පිළිතුරු දෙන්න
සූදානම්. ඉතින් එහෙමනම් සුබ බර දවසක් හැම දිනාටම බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට සුබ දවසක් සිය දෙනා. බොහොම ස්තුතියි ප්‍රගීත්. බොහොම ස්තුතියි හැමෝටම මේක සංවිධානය කරලා.